නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ව භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති අතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති නිච්ඡා කම්මන්තං නිච්ඡා කම්මන්තෝති පජානාති සම්මා කම්මන්තං සම්මා කම්මන්තෝති පජානාති තාස්ස හෝති සම්මා දිට්ඨීති ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ උද්දුත පාඨය නැත්නම් මේ පාළි වාග්මාලාව උපුටා ගන්න ලද්දේ මහා චත්තාරිසක සූත්‍රයෙන් මේ මහා චත්තාරිසක සූත්‍රයේ සර්වඥ දේශනාවේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය පොතේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඒකේ සර්වඥාසිකේම ස්වච්ඡන්දයෙන් නැත්නම් හටගත් කැමැත්තෙන්ම කත්තුකම්මිතාවයෙන්ම නගන ප්‍රශ්නයක් අනුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිටිබඳ විශේෂඥ දේශනාවක් ඉදිරිපත් කිරීමට ප්‍රස්තාව ලබා ගන්නවා. ඒ සඳහා සර්වජන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ දක්වන සම්මා සමාධිය එහෙම නැත්නම් ආර්ය සම්මා සමාධිය අවසාන අංකය ඉදිරිපත් කරගෙන ඒ සඳහා සම්මා දිට්ඨියේ පටන් අනිකුත් ඒ මාර්ගාංග කොහොමනම් පෙළගැහිමක් උපනයනය කිරීමක් සිදු කරනවාද කියන එක තමයි උගන්වන්න හදන මාතෘකාව. එතනදී ඒ සම්මා සමාධිය ආර්ය සම්මා සමාධිය නැත්නම් මාර්ග ඥානදී පහළ වෙන ඒ සම්මා සමාධියත් සම්මා දිට්ඨිය පූර්වංගම කරගෙන සම්මා දිට්ඨිය පෙරගමන් කරු කරගෙන හට ගන්න බවයි පෙන්වන්නේ. ඊට පස්සේ ඒ සම්මා දිට්ඨිය ලබලා දෙන මේ නිවැරදි භාවය මනසිකාරය කොහොමද සම්මා සංකප්පයට යහපත් හිතුම් පැතුම් වලට බලපාන්නේ? ඒ යහපත් හිතුම් පැතුම් සහ යහපත් දෘෂ්ටියක් නැත්නම් යහ දැක්මක් නැති කෙනාට ඒකාන්තයෙන්ම වචනවල දුෂ්චරිත ස්වභාවයක් මිච්ඡා වාචා නැත්නම් කර්මාන්තයේ කායික ක්‍රියාවල කාය දුෂ්චරිතයක් එහෙම නැත්නම් ආජීවයේ දුෂ්චරිතයක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒක නිසා සම්මා දිට්ඨිය නැතුව මිච්ඡා දිට්ඨිය නම් තියෙන්නේ, සම්මා සංකප්පේ නැතුව මිච්ඡා සංකප්පේ නම් තියෙන්නේ. කියන්නේ යහපත් දැක්මක් නැහැ, යහ සිතුම් පැතුම් නැත්නම් ඒක නා දැන හෝ නොදැන කරන වාචසික ක්‍රියා, කායික ක්‍රියා සහ ජීවන රටාව ඒකාන්තෙම අයහපත පිණිස හිටිනවා, මිත්‍යා පැත්තට වැටෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාගේ, මිත්‍යා සංකල්පවල ඉන්න කෙනාගේ අනුදැනුම ඇතුව හෝ නැතුව එයා කරන සෑම වචනයකම අර මිත්‍යා දෘෂ්ටියේ තියෙන ඒ අයහපත් බලපෑම, නපුරු බලපෑම සිදු වෙනවා. එයා කරන සෑම ක්‍රියාවකම එයා හිතේ තුල තැම්පත් වෙලා තියෙන අර මිච්ඡා දිට්ඨියේ නපුරු භාවය එළි දැක්කිනවා. නැත්නම් අර මිච්ඡා දිට්ඨි වශයෙන් හිතේ තියෙන නපුර එළි දැක්කෙන වීතික්‍රමණය වෙන, උල්ලංඝනය වෙන තැන තමයි වචනේ වෙන්නේ. උල්ලංඝනය වෙන තැන තමයි ක්‍රියාව වෙන්නේ, උල්ලංඝනය වෙන තමයි ජීවන රටාව වෙන්නේ. ඒක නිසා ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන යහ දැක්ම සහ යහපසිතුම් පැතුම් නැති කෙනාගේ කායික වාචසික ක්‍රියා ජීවන රටාවෙන් හැම වෙලාවෙම ඒ දුගඳ හමනවා. එහෙම නැත්නම් ඒ නපුරු ගතිය පේනවා. ඒ නිසා ඒ වචනය කොයි ආකාරයෙන් ඒකීකරු කරගත්තත් වචන කතා කිරීම සහ අනික් දේවල් ජන සම්නිවේදනය පිළිබඳ කොච්චර පාඨමාලා ඉගෙන ගත්තත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක ඍජු කරගන්නකම්, උළුල් භාවයට පත් කරගන්නකම්, යහපත් ත්‍ත්වයට පත් කරගන්නකම් ඒ මනුස්සයාට ඒ කරන වචන වලින් අර්ථ සිද්ධිය සැලසෙන්නේ නැහැ. ස්වార్థයක් සැලසෙන්නේ නැහැ. ඒ වගේම යාකරන ක්‍රියාවලින් රාජකාරි වලින් කවදාකවත් මෙයාට
ඒ මිච්ඡා දිට්ඨියෙන් ගැලවෙන්න බෑ. මිච්ඡා සංකල්පයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ මූලික මනෝමය තත්ත්වයන් වෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප හදා ගන්න නැතුව කය මොන විදියෙන් පුහුණු කරත් කය මොන විදියෙන් අභ්‍යාස කරත් ඒ අර මිච්ඡා සංකප්ප මිච්ඡා දිට්ඨි කියන දෙකේ නපුරු භාවයෙන් බිඳෙන්න බෑ. ඒ වගේම මොන ජීවන රටාවකින් ඉච්ඡත් අර දෙකේ බලපෑම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ ਸਰුවචන් වහන්සේට එයා කරන හැම වචනකින්ම හැයා කරන හැම ක්‍රියාවකින්ම දරණ අදහස එහෙලි වෙනවා. ඒක සඳහා විශේෂඥ අවබෝධයක් අත්‍යවශ්‍යමත් නෑ. ඕනම කෙනෙකුට තව කෙනෙක් දිහා ටිකක් වෙලා සීබුද්ධියෙන් කතා අහගෙන ඉන්නකොට ක්‍රියා දිහා බලා ඉන්නකොට මනුෂයා යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා පැටහෙනවා. ඉතින් ඒක නිසා කෙනෙකුට අවශ්‍ය නම් හැබෑ වෙනසක් මේ වාචසික කායික ක්‍රියාවල ජීවන රටාවේ පටන් ගන්න තියෙන්නේ සමාධිච්චියෙන්. ඒ නිසා මේ අපි ඉදිරිපත් කරපු කොටස ඒ චත්තාරිසික සූත්‍රයක උද්ෘතයක්. තත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියලා තමයි පටන් ගන්නෙ. මහන්නේ මෙහිලා සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා, සම්මාදිට්ඨිය පෙරගමන් කරු වෙනවා. කතංජ භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මහන්නේ කෙසේද මේ සම්මා දෘෂ්ටිය යහ දැක්ම පූර්වංගම වෙන්නේ? මිච්ඡා කම්මන්තං මිච්ඡා කම්මන්තෝති පජානාති, සම්මා කම්මන්තං සම්මා කම්මෝන්තෝති පජානාති, සාස හෝති සම්මාදිට්ඨි. මෙතනදී සර්වඥාන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා කම්මන්තේ කියන වචන නැත්නම් යහපත් කායික ක්‍රියා කියන එක දිහාවටයි මේ සම්මා දිට්ඨියේ සම්බන්ධතාවයේ පෙන්වන්න හදන්නේ. ඒ නිසා අපි මේ වැඩමුළුවේදී උත්සාහ කරන්න බලන්නේ අපේ ශක්ති ප්‍රමාණයෙන් අපේ ජීවිත පරිශ්‍රණයේ ආර්ය පරිශ්‍රණයෙන් අපි කොච්චරක් අපි කරන කායික ක්‍රියා සහ අපේ හිතේ දැන හෝ නොදැන සැඟවී තියෙන ඒ දෘෂ්ටි අතර කොච්චරක් අපිට කාරණා හෙළිදරව් කරගන්න පුළුවන්ද කියන එකයි බලන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා මිච්ඡා දිට්ඨිය, මිච්ඡා කම්මන්තේ නැත්නම් තමන් කරන වැරදි කායික ක්‍රියා, වැරදි කායික ක්‍රියා වශයෙන් අවබෝධ කරන එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඊට පස්සේ තමන් විශ්ින් කරන හොඳ සම්මා කම්මන්ත, හොඳ කායික ක්‍රියා, හොඳ කායික ක්‍රියා වශයෙන් දැන ගැනීමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඒකෙදිත් අර ਸਰුවචනාංශයේ තියෙන ਸਰුවඥ ඉදිරිපත් කිරීම අනුව තමන් කටයුත්තක් කරනකොට පැයක් තුල, දවසක් තුල, සතියක් තුල, මාසයක් තුල, අවුරුද්දක් තුල, ජීවිතයක් තුල තමන් කරන ක්‍රියාවල කොච්චරක් දේවල් අයහපත්ද නැත්නම් වැරදිද කියන එක තමන්ම දැකීම වැරද්දක් නෙමෙයි. එච්චරයි ගන්න තියෙන පාඩම. තමන්ගේ වැරදි ක්‍රියා ස්වාධීන ගවේෂණයකින් නැත්නම් ස්වාධීන පරීක්ෂණයකින් නැත්නම් විපස්සනාවෙන් මේ ක්‍රියා වැරදි කියලා දැන ගැනීම වැරද්දක් නෙමෙයි. මේකෙදී තමයි ඔය සමාජ සංශෝධන එහෙම නැත්නම් මේ සුචරිත වාදයත් මේ විපස්සනාවත් අතර පැහැදිලි ඉර බෙදෙන තැන. මේ සමාජ සංශෝධකයන් විසින් කරන්න හදන්නේ මේ වැරදි ක්‍රියා සංගවණ්ඩ හදනවා. ඒව දැකගත ඒක ගවේෂණය කරලා ඒක විනිවිද දැකීම ඒ අතන තේරෙන්නේ නැහැ. ඒ නිසා වැරදි ක්‍රියා නොකර සිටීමට පොළඹවනවා, වැරදි ක්‍රියා කළොත් දඬුවම් කරනවා, වැරදි ක්‍රියා කෙරුවොත් නීති ඉදිරියට පමුණවනවා, සාධාරණ වෙනුවෙන් නඩු කියනවා. මේ සේරම හිතනවා සමාජ සංශෝධන කියලා නැත්නම් සමාජ විසංශෝධන කියලා. ඒ නිසා ඒවට නීති හදාගන්න සෑහෙන වැඩ කරනවා. නමුත් මේ වැරද්ද කායික වැරද්ද, කායික ක්‍රියා දුස්චරිතය, ඒ වශයෙන් අවබෝධ කිරීම සම්මා දිට්ඨිය කියන එක ඒ අත්තුන්ට පිළිගන්න අමාරුයි, අදාහ ගන්නත් අමාරුයි, ක්‍රියාපටිපටිය පෙන්වන්නෙත් නැහැ. ඒක නිසා මේ සමාජ සංශෝධනයට පෙළඹෙන්නේ නැත්තෝ, එහෙම නැත්නම් අපි මේ සුචරිත වාදයට පෙළඹෙන්නේ නැත්තෝ, ඒ ප්‍රශ්නේ කවදාකවත් අඩියට යනකම් විසඳන්නෙත් නැහැ. එහෙම විසඳීම සඳහා සරුවච්චන් වහන්සේ වාගේ දුරදිග බලලා කල්පනා කරන කෙනෙක්ගේ දෙයක් අවබෝධ කරන්න හදන්නෙත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ
ඒවා මේ ජීවිතේ කරන්න බෑ. ඒවා අපිට වැඩි ටිකක් අල්ලන්න බැරි අතු. ඒ නිසා අපි මේ පෙනුමේ කායික ක්‍රියා හදමු. කට්ටිය පෙළගස්සෝලා පිළිවෙලට වැඩ කරන ඉව්වා හදමු කියලා පටන් අරගන්න. මොකද ඒ කොච්චර හැදුවත් Taman කවදා හෝ මේ සෙනඟ ඉදිරිපිට සභාව ඉදිරිපිට ප්‍රසිද්ධියේ මේ විදිහට කායික ක්‍රියා පැවැත්වුවාට තමන් අන්ධකාරයට ගියාම සභාංජි අනිත් පැත්ත හැරිච්චාම තමන් අතින් ඒ වැරදි ක්‍රියා සිද්ධ වෙනව නම් ඒ පුද්ගලර කවදාහක්වත් ඒ දෙබිඩි චරිතය තුල තමන් අතින් සිදුවෙන වැරදි ක්‍රියා වශයෙන් අවබෝධ කිරීමට තරම් වීරත්වයක් ධීරත්වයක් සූරත්වයක් එන්නේ නැහැ. ඉතින් ඒ එන තා ඒක නැති තාක්කල් තමන් ආත්ම වංචනයක යෙදෙනවා. ඒ වගේම ඒ අනිකුත් ආන්ත වංචනයකට යොදවනවා. ඒක නිසා වැද්දෝ තමන්ගේ දරුවන්ට කියනවලු දරුවනේ මං උඹලට උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ සීලාචාර වෙයල්ලා කියලා. මහමිනිය වනචරයි. මහමිනිය වැද්දා. දරුවන්ට කියනවලු සීලාචාර වෙයල්ලා සීලාචාර වෙලා කොච්චර කෙරුවක්වත් උඹලා මහත් එක් කරන්න බෑනි කියලා. ඇයි ඒ තාත්තා කියන්නේ වැරද්දක් ඇත්ද නමුත් තාත්තාගේ ආදර්ශයක් පෙන්වන්නේ. කක්කොට්ට හැමදාම දරුවන්ට කියනවලු කිලින්පලයල්ලා කිය. කිලින්පලයල්ලා කියනම කක්කොට්ට යන්නේ අරහත. ඉතින් ඔය සමාජ සංශෝධන වැඩ සහ ඔය කියන සුචරිතවාදී වැඩවල අනිත් වගේ මොකද්දෝ චාටුවක් තියෙනවා. අනිත් වගේ මොකද්දෝ ආත්ම වංචනයක් තියෙන තුඟ දෙනෙක් එකකින් සතුටු වෙනවා. ඒකත් ඒකලා සරුවචන් වහන්සේ කියපු සීල ශික්ෂාව කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මට මතකයි මම එක දවසක් පොතක් කියුවා. ගෝක හිතල ලියපොතක් ගෝක කොයිල බල්ල ලියපු එක පොතක් ඒකදී කියලා තිනවා මේ ශිල්පද රැක්කොත් මෙන්න මේ තරම් ආනිසංශ තියනවා කියලා මම හිතන්නේ 60 ගණක් හෝ 100 ගණක් ආනිසංශ ඒකේ පෙන්ලා තිබුණා. ඉතින් මං කියවට පස්සේ කතුසුමාන්ට කිව්වා මේ කකුල් දෙක සම්බාහනය කරපුවම තෝකෙන් 75ක් ගන්න පුළුවන් කියලා. ශිල්පද රකින්න ඕනේ නැහැ ඔය කියන ඔය සෞඛ්‍ය කායික සෞඛ්‍ය සමානසික සෞඛ්‍ය ලබන්න හොඳට කකුල් දෙක සම්බාහනය කරපුවමත් හම්බ වෙනවා. කොට ශිල්පද ඕනේ නැහැ. ශිල්පද කියලා කියන්නේ ඒක කායික ක්‍රියාවලියක් නෙවෙයි ගැඹුරට යන එකක් කියලා. ඊට පස්සේ කිව්වා ඉතින් මේ සීලකින් අවශ්‍ය කරන සමාධියට තුඩු දීම සමාධිය හරහා ප්‍රඥාවට තුඩු දීම කතා කරන්නේ නැත්නම් ඒ සීලිය අර වැද්දන්ගේ බණක් වගේ වෙනවා. ඒ වගේම ඔය කියන ලයිස්තුවේ සීලානිසංස ලබනද අනිකුත් අනන්ත ක්‍රම තියෙනවා. නමුත් ඒ කවදාකවත් ඕපනයික වෙන්නේ නැහැ. එකින් එකට ගැඹුරට ගෙනියන්නේ නැහැ. එකින් එකට ගැඹුරට යොමු කරවන්නේ නැහැ. නමුත් මෙතන මේ සර්වචත්තනාංශයෙන් පෙන්වන ආදන මේ කර්මාන්තයේ නැත්තම් කායික දුස්චරිතයන්ගේ නතර කිරීම හුදු ලෝකයා හිනාසවන්න ලෝකයා පෙළගස්සන්න කරන වැඩක් විතරක් නෙවෙයි ඊට වැඩිය ගැඹුරින් ඒ කායික ක්‍රියා කායික සුචරිත ක්‍රියා කරන්න හදන එකන ආධ්‍යාත්මික වගවීමක් වෙනවා. මම මේ කරන්නේ අවබෝධයෙන්ද මම මේ කරන්නේ යහපත් දැක්මකින්ද යහපත් සිතුම් පැතුම් මැද්ද කියලා අනිවැනි ගැඹුරකට යනකොට ප්‍රධාන වශයෙන්ම පෙත මාවත සකස් වෙන්නේ තමන් කරන කායික ක්‍රියා තමා වශයෙන්ම වැරදි කායික ක්‍රියා වශයෙන් දැනගෙන. මේකට විශාල පෞරුෂත්වයක් ඕනේ. මේකට විශාල ඍජු භාවයක් ඕනේ. මේකට විශාල සතියක් ඕනේ. මේකට විශාල ඇතිදී ඇතිහැටිය දැකගැනීමේ ශක්තියක් ඕනේ. මේක උඟ දෙනෙකුට නැහැ. මේක මේ ආධ්‍යාත්මික පිටකොන්ද උඟ දෙනෙකුට නැහැ. ඒ නිසා එක්කෝ කායික ක්‍රියා කරලා ඒක කායික වැරදි ක්‍රියා නැත්නම් කාය දුච්චරිත කරලා ඒක මම කෙරුවා නෙමෙයි සිද්ධ වුණා එහෙම නැත්නම් ඒක මම මේ කෙරුවේ මේක නිසයි කියලා নানা ආකාර හේතු කරුණු දක්වන ගති තියෙනවා. එහෙම නැත්නම් ඒක පිනිච් එකයි වැරද්ද ඒක හැංගිලා කෙරුවට කමක් නැහැ කියලා එක පැත්තක් කතා කරනවා. ඒ නිසා කවදාකවත් ප්‍රශ්නෙට මුණ දීමක් වෙන්නේ නැහැ. වෙන්නේ ප්‍රශ්නේ ඔඩු දුවන එක තමයි. ඒ වාගෙම තමයි යම් කිසි කෙනෙකුට මිච්ඡා කම්මන්තම් මිච්ඡා කම්මන්තෝති පජානාති කියලා තමන් කරන වැරදි කායික ක්‍රියා කාය දුස්චරිත කියලා මේක පොතේ සඳහන් කරන්නේ දකින් නැතුව කොන් කරගන්න නැතුව වෙන් කරගන්න නැතුව පරිච්ඡේද කරන්න නැතුව සම්මා කම්මන්තය අඳුර ගන්න අමාරුයි. මිච්ඡා කම්මන්ත අවබෝධ කරන් ලේසි මොකද ඒක ගොරෝසුයි. ඒ මිච්ඡා කම්මන්ත නිසා සිල්පද කැඩෙනවා වීතිකම කෙලෙස ඇති වෙනවා
ඒ නිසා සමාජයට බාධා වෙනවා, අනුන්ට බාධා වෙනවා, Tamanට බාධා වෙනවා, වර්තමානට බාධා වෙනවා, අනාගතයට බාධා වෙනවා. ඉතින් ඒක ඇති වෙන්න තියෙනවා. කෙනෙක් ගාව ඇති වෙන්න තියෙනවා. ඒක නිසා ඒ ගොරෝසු ඡණ්ඩ පරුස ඒ දේ වුණත් ඒක ගොරෝසු ඡණ්ඩ පරුස වශයෙන් දැකදැන ගැනීම සම්මාදිට්ඨි සාස්සෝති සම්මාදිට්ඨි යාට සම්මාදිට්ඨිය තියෙනවා. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා ඒ කාය දුස්චරිත මේ කාය දුස්චරිත නිසා තමන්ට අනුන්ට හානි වෙනවාය මත්තට දැනට හානි වෙන අය සමහර තමන්ගේ දවස ඇතුළත හිජු වෙන ක්‍රියා තිනුන අනුන්ට තමන්ට හානි වෙන්නේ නැත වන අන්තීතේට අනාගතයට සහ වර්තමානට හානි වෙන්නේ අනේ එව්වට සම්මා කම්මන්ත කියනවා හානි වෙන දෙයට මිච්ඡා කම්මන්ත කියනවා ඒ විදිහට මිච්ඡා කම්මන්තය ගොරෝසු ඡණ්ඩපරසදී තේරුම් ගැනීමට පෙළඹෙන කෙනාගේ සීලයේ අතින් විශාල වෙනසක් ඇති නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් දෘෂ්ටියේ පැහැදිලි වෙනසකින් තමයි වැඩේ පටන් ගන්න. එයා තේරුම් අරගන්නවා මම අතින් මේ වැරදි සිද්ධ වෙනවා. ඒක මෙච්චර ප්‍රමාණයි. ඒක පැකිලීමකින් තොරව එහෙම නැත්නම් හුදු රෝගයක් රෝග නිర్ణය පිණිස පරීක්ෂා කරන වෛද්‍යවරයෙක් වගේ තමන් දිහා හොඳට ශාස්ත්‍රානුකූලව බලනවා මොනවද මගේ රෝග ලක්ෂණ කියලා. ඒ වගේ තමන්ගේ කායික දුස්චරිත මොනවද කියලා බලනවා. එතකොට තමයි යාර තේරෙන පටන් ගන්නෙ සමහර ක්‍රියා එහෙම දුස්චරිත ගන්නට වැටෙන්නේ. සමහර එකව දුස්චරිත ගන්නට වැටෙනවා. ඊට පස්සේ මේ කියන ඒ දුස්චරිත ගන්නට වැටෙන නොවැටෙන කියන ප්‍රශ්නෙට සරුවච්චන් වහන්සේගේ මිමි දණ්ඩ මිනුන් දණ්ඩ තමයි මිච්ඡා කම්මන්තං කියලා මේ සූත්‍රයේදී එහෙම නැත්නම් සාමාන්‍ය සීල විග්‍රහයේදී තරවටන්සේ නිර්වචනය කරනවා මිච්ඡා කම්මන්ත කියලා කියන්නේ වහනාති පාතං අදින්නා දානං කාමේසු මිච්ඡාචාරං ස්පර්පණ හානි කිරීම නොදුන් දේ ගැනීම සහ කාම වස්තුන් කෙරෙහි මිත්‍යාචාරයේ වැරදි පැවැත්ම මේ තුන තියෙනවා නම් ඒක වැටෙනවා මිච්ඡා කම්මන්තෙට කියනවා කාය දුස්චරිත කියලා. ඉතින් මේක සමාජයේ පැතිරිච්ච රෝගයක්. එහෙම නැත්නම් බෝවෙච්ච පිළිකාවක් පුරාවට තියෙන එකක්. මොකද මිනිස්සයා කියන සතා පරිණාමයේදී ඒ උසස් තත්ත්වයට එනකොට විද්‍යාවෙන් ගණන් කරලා බලනවා කියන අවුරුදු 40,000ක් විතර වගේ ඉඳලා අනිකුත් සත්තුන්ගෙන් මානවයා වෙන් වෙලා පරිණාමයේ හැදී එනකොට ඒ අනිකුත් සතුන් පරයා ජය ගන්නකොට ඒ අනෙක් සතුන් පරාජය කරලා මරලා තමයි උතෙන් ආවේ. ඒ නිසා මානවය අනෙක් සතුන්ගෙන් උසස් තත්ත්වයටපත් වෙන්න හේතුව එයාට අන් සතුන් මැරීමේ අනෙක් සතුන්ට වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා ඕනේ අභියෝගයක් ආපුවාම ඒ අභියෝගයේදී මානව ප්‍රජා විනාශ වෙන්න දෙන්නේ නැතුව මානවයා අනෙක් සතු අභිබවලා අනු මැරීමේ සතුරා විනාශ කිරීමේ දක්ෂකම නිසා මානවයාගේ පරිණාමය එක දිගට සිද්ධ වෙලා තියෙන නිසා හැම වෙලාවෙම අපේ දක්ෂකම තියෙන්නේ වැරද්දට නැගී සිටීමේ සතුරා මැරීමේ. එහෙම නැත්නම් අපිට තියෙන අභියෝග අපිට තියෙන අනතුරු වලට තාමත් සංවේදී පිරිස බොහොම ඉක්මනට වැය වෙනවා බෝ වෙනවා ජය ගන්නවා අනතුරු නැති වෙලාවට මනසට පාළුයි. එහෙම හැප්පෙන දෙයක් නැත්නම් ඉතින් ඔය කරන්න දෙයක් නැහැ පාළු ගතිය නිසා. ඒකට එයා අනතුරු නැතිකම නිසා කෙලස් නැතිකම නිසා ඒ පාළු ගතියට මොන හරි දුස්චරිතයක් කරනවා. අර පුරුදු කරන ආපු මොකක් හරි කරනවා. ඉතින් යනුව සතුන් මැරීම දඩයක් මේ විනෝදිත මාළු මැරීමක් විදිහට වගේ අර පුරුද්ද කෙනියෝ. ඒ නිසා කිසිසේත්ම කිසිම කෙනෙකුට සතුන් නොමරන කතාවක් කතා කරන්න මේකේ බෑ. මොකද මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ මරලම. වැඩියෙන් මරපු නිසා තමයි මිනිස්සයා අනිත් අයට වැඩිපුර හිටලා තියෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. පරිණාමේ දැන් කොච්චර දියුණුද කියනවනම් මේ වෙනකොට ලෝකේ ඉන්න විද්‍යාඥයන්ගෙන් 90%කට වැඩි පිරිසක් නිතරම දිවා රාත්‍රී දෙකේ මේ පරිශනාගාරට වෙලා මොළ ධාතුව වේසනවා සියලුම මිනිසුන් එකසර මරන්න පුළුවන් ආයුධයක් හොයනවා. ප්‍රධාන විද්‍යාඥෝ ප්‍රධාන වශයෙන් මෙතනලා තියෙන්නේ ඔය නියුට්‍රෝන් බෝම්බේ වාගේ සියලුම මානවයා එකවර මරන්න පුළුවන් ක්‍රමයක්. ඕක තමයි විද්‍යාව කියන්නේ. ඉතින් ඒකෙදි පේන්න තියෙන මේ පාණාතිපාතයට තමයි වැඩියෙන්ම ගෙවන්නේ.
ඒක වැඩියෙන් කරන්න පුළුවන් එක්කනාට ශ්‍රේෂ්ඨ පඩියක් ගෙවනවා. ඒ වගේම යාගේ නිෂ්පාදන වලට පුදුමාකාර සම්මාන දෙනවා. ඔය වෛද්‍ය විද්‍යාවේදී හම්බෙලා තියෙන උපකරණ සියල්ලම සත්තු මරීම සඳහා උපකරණ හදනකොට හැදිවෙච්ච අතුරුඵල. විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයේදී විශාල වශයෙන් සත්තු මරුවා, සත්තු කියන්නේ මිනිස්සු මරුවා, ගෑස් කාමර වලට දාලා নানা ප්‍රකාර. අනේ ඒකෙන්දී මේ සත්තු මරන්න හදපු යන්ත්‍රවල අතුරුඵල වලින් තමයි ওই වෛද්‍ය විද්‍යාවේ හම්බෙලා තියෙන සෑම උපකරණයක් හැදිලා තියෙන්නේ. ඒක මේ මානව දයාවට ඇති වෙච්ච එකක් නෙමෙයි, පොඩි වැරදිල්ලක්. වැරදිල්ලෙන් ආව ඵල ටික තමයි. ඒ වගේම ඔය පිටරට පරසක් වල තරණය කිරීමට යෑම සඳහා මේ අනිතිකර ඉස්සලා එකට යන්න තත්ම දඟලපු නිසා තමයි ඔය මේ අපි ප්‍රවාහන සේවයක් මංගලදී. බොහොම ඉක්මනට අපි මේ අධිවේග ගමන් වලට ගියේ මේ මානවයාට ඉක්මනට රසායනට යන්න නෙවෙයි. අපිට මේ පිටරට තියෙන පිටතක්වල තියෙන දේවල් පවා අල්ලගන්ඩි ගියේ කියපු අතුරුපර. ඒ නිසා මේ පානාතිපාතේ කියන එක උගාක් වෙලාවට ඕක මේ පටලවාගෙන ඉන්නවා මේ මස් මාංශ කෑම සතුන් මැරීම දෙක පටලවාගෙන. මොනම විදියකටත් මිනිස්සෙකුට තව කෙනෙක් මරන්න නැතුව ජීවත් වෙන්න බෑ. මේකේ තියෙන බලවතා ජයගනී කියන නීතිය. අපි හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ භික්ෂුන් වහන්සේලාට ඒක හොඳටම පැහැදිලි මේ අනුන්ගේ බතක් තමයි කන්නේ. අනුන්ගේ ඇඳුම්ක් තමයි අඳින්නේ. අනුන්ගේ තැනක තමයි ඉන්නේ. අනුන්ගේ බේතක් තමයි කන්නේ. ඒ නිසා ඒ සීමිත ආහාර වලින් අපේ කොටස අපි කඩාවැඩා ගන්න අයිතිවාසිකමක් විදියට. සීමිත ඇඳුම් වලින් අපේ කොටස අපි වෙන් කරගන්නේ ඒක අපේ බලපුලුවන් කාර්කමට. සීමිත දේවල් දොරවල් වලින් අපේ කොටස උසස් කරලා වැඩි කරලා හදාගන්නේ අපි හොඳටම දන්නා ඊට වැඩිය ඒ පහසුකම් නැති පිටසක් ඉන්න බව දැනගෙන. බෙහෙත් වලිමුත් ඒ දොස්තර මහත්තයා මගේ සල්ලි වලට ඉක්මනට ගන්නෙ එහෙම නැත්නම් වෙදකම් කරන් ඉන්න දුප්පතෙක්ගේ අවස්ථාවේ තමයි. ඉතින් මෙහෙම ජීවත් වෙන තරඟකාරී ලෝකයක් නැතුව ආර්ථිකය ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් ඒ වෙකේ මේ පානති වාතයෙන් තොරව ජීවත් වෙනවා කියන එක ඒක මේ මනුස්ස ලෝකේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් අපිට එකයි කරන්න පුළුවන් වෙන්නේ මම ඇති මෙච්චර මැරෙනවා දැනගෙන මෙච්චරක් මැරෙනවා නොදැන මෙච්චරක් මැරෙනවා මට බැරිද මේක අඩු කරන්න. ඇයි අඩු කරන්නේ? එහෙම කාගේ හරි පරිේශනයක් නිසා හෝ කාගේ හරි නොසලිකත්කමක් නිසා හෝ මාව මැරුවොත් මම කැමති නැති නිසා. වෙන මොනම තර්කයක්වත් නැහැ නේද? මම මේව කාගවත් පරිේශනයක් නිසා හෝ කාගවත් අත්තරද්දක් නිසා මාව මැරෙනවට කැමති නැත්නම් අපේ පරිේශන නිසා සහ අපේ අත්තරද නිසා තව සතෙක් මැරෙනවට ඒ සතා කැමති වෙන්නේ නැහැ. නිසා පානජපති කියන එක එම ලේසියට බේරන්න පුළුවන් එකක් කියලා හිතන්න නරකයි. නමුත් මනුෂ්‍යයට විතරක් අනිත් තිරිසන් සත්තුන්ට වැඩිය මේක කල්පනා කරන්න පුළුවන්. තිරිසනට බඩගින්නක් කාට පස්සේ තපස් රකින්නත් බෑ, සිල් රකින්නත් බෑ, ගොදුරට පැන කෑවා ලේපිට. නමුත් මනුෂ්‍යයාට ඒ ඉක්මවලා කල්පනා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක හානි කරයි මේක. ඒ හානිය අඩු රටාවකට මට ජීවත් වෙන්න පුළුවන්. එතකොට මම මේ අර පිරිබැසම ඉගෙන ගන්න වෙනවා. මම ප්‍රයෝජනේ සලකලා වැඩි ඉගෙන ගන්න වෙනවා. කවදාකවත් මට සුඛෝභෝගී වෙන්න බෑ. මට අතිශෝක්තියට යන්න බෑ. මට පාරිභෝගිකත්වයට යන්න බෑ. ගිය ගමන් වක්‍රව හෝ ඍජුව අපි පානස්වාති කෙරේ. ඒක කාටවත් මේ වැළකෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ පානස්වාත අකුසල මේක හරියටම 100%ක්ම සම්පූර්ණ වෙන්නේ සෞපාදිශේෂ නිර්වාණ ධාතුන් තමයි. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව ලැබුවත් තාම ජීවත් වෙන තාක්කල් තාමත් ඕගේ පොඩි පොඩි සම්බන්ධකම් තියෙනවා. ඒකේ තියෙනවා තාමත් උපාදාන සහිතයි. නිවන් දැක්කට පස්සේ කියන්නේ පරිනිර්වාණයෙන් පස්සේ තමයි අපි ප්‍රාණතිපාතයෙන් 100%ක් මිදෙන්නේ. ඉතින් ඒ තාක් එතෙන්ට යනකම් අපි අද ඉන්න ගොරෝසු තැන ඉඳලා මේ පානතිපාතයේ වැළක්වීම සඳහා කලයුතු කලමනා කටයුතු වලට අපි තුන් ආකාරකින් කියන්න පුළුවන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. ඉතින් මේ විශේෂයෙන්ම මිච්ඡා කම්මන්ත කියන පැත්තට යනකොට ඒකේ අපේ කටට හුරු නිතරම සම්බන්ධ වෙන තමයි මේ සීල ශික්ෂාවට. ඒ නිසා කාය දුස්චරිතයන්ගෙන් වැළකීම අපි කියන්නේ සීල ශික්ෂා කියලා. නමුත් ඒක ගොරෝසු චණ්ඩපරස කොටස හතරම පමණයි. මොකද ඒක යට තියෙනවා සමාධි ශික්ෂාවක්. එතන යන්න වෙනව නැත්නම් ඒ සීල ශික්ෂාව අංග සම්පූර්ණ වෙන්නේ නැහැ.
ඊට පස්සේ සමාධි ශික්ෂාව හරහා ප්‍රඥා ශික්ෂාවට ගියාට පස්සේ තමයි අපිට අපේ ශක්ති ප්‍රමාණේ මේ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය ශික්ෂණය කරගත්තා එහෙම නැත්නම් වශී කරගත්තා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මේ වැඩමුළුව හරහා එහෙම නැත්නම් මේ භාවනා කාලය හරහා බලන්නේ ශීලයේ අපිට මේ වැටහෙනදී තවසත් එක්ක පණ නැසීම කියන තැන ඉඳලා අපි ඒක සමාධි ශික්ෂාට කොහොමද තුඩු දෙන්නේ යයි කියන්නේ සමාධි ශික්ෂාව හරහා විපස්සනාට කොහොමද ගෙනියන්නේ කියලා මේකේ තියෙන අර ගොරෝසුම ඡණ්ඩපරස කෙලස් නෙවෙයි ඊට මැද තියෙන පරිවෘත්තාන කෙලසු දැකලා ඒක යටම අඩිය මට්ටමේ තියෙන අනුසය කෙලසු දැකලා මේවා අපි අතර සියල්ලගෙම සමානයි විතික්‍රමණයේ අතින් අපි අතර පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් පරිවෘත්තාන කෙලෙස් ඇතින් බැලුවොත්, අනුසය කෙලෙස් ඇතින් බැලුවොත් අපි ඔක්කොගෙම හැම කෙනාගෙම කිල්ලෝට හුණු තියනා වගේ සමානව තියෙනවා. අපි කවදද මේ මිච්ඡා කම්මන්තේට අදාළ නැත්නම් පරපණ නැසීම කියන එකට සම්බන්ධව පරිවෘත්තාන කෙලෙස් දිහා මතුවෙනවා බලන්න. අපි කවදද එයා සම්බන්ධ අනුසය කෙලෙස් දිහා මතුවෙනවා බලන්න ගත්තොත් සර්වචනංශේ බලපු තාලෙටම තමයි බලන්නේ. සර්වචනංශේ දුරු කරපු තාලෙට තමයි දුරු කරන්න වෙන්නේ. ඒක නිසා මේ සංසාරේ පුරාවට මේ සීල ශික්ෂාව නැත්නම් මේ කාය දුස්චරිත වැළක්වා ගන්නට බැරි වෙච්ච නිසා මහා නිඹත් උඹලත් මමත් මේ සංසාරේ මෙතෙක් කල් සැරිසරුවා කියලා සර්වචනංශේ පාපොච්චාරණයක් කරනවා. මේකේ ඇති හැටිය මේකේ තියෙන සියොම් தත්ත දැක බලන්න බැරි වෙච්ච නිසා අපි මෙතෙක් කල් සංසාරේ සැරිසරුවා කවදා හෝ දැක්කොත් මිච්ඡා කම්මන්තේ වශයෙන් දැක්කොත් ඒ පුද්ගලයාට සුදුසුකමක් හම්බ වෙනවා සම්මා කම්මන්තේ දැනගන්න. අනේ එදාට තමයි මිච්ඡා කම්මන්තෙන් දුරු වීමට ගන්න ප්‍රයත්නය සජීවී වෙන්නේ සාක්ෂාත් වෙන්නේ සම්මා කම්මන්තේ බහුලීකත කිරීම සඳහා සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා මේ සම්මා දිට්ඨිය හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මිච්ඡා කම්මන්තෙන් දුරු වීම සඳහා නෙවෙයි සම්මා දිට්ඨිය අවශ්‍ය කරලා තියෙන්නේ. මිච්ඡාකම්මන්තේ වශයෙන් දැනගන්න. සම්මාකම්මන්තේ වශයෙන් දැනගන්න. එහෙමනම් මේ සතුන් මැරීම මේ මට්ටමට සිද්ධ වෙනවා. ඒකම හොරකම් කිරීම කිව්වහම එක එක මට්ටම් වල. ඒක පන්ති සටන හරහා එහෙමනම් මේ ද්‍රව්‍ය නිෂ්පාදනය හරහා හැම වෙලාවෙදීම අපි කරන සෑම ගනුදෙනුකදීම අපි උත්සාහ කරනවා තමන්ගේ පැත්තට වාසි ලබන්නේ සෑම තැනකදීම ওই හොරකමේ පොඩි ලේසියක් ඉතුරු වෙනවා. ඒක නිසා අපිට සම්පූර්ණයෙන්ම පූර්ණ වර්ගමින් තොර ජීවිතයක් කියන එක මේ ආර්ථිකය කරන්න බෑ. එතකොට ආර්ථිකයේ ওই කියන ප්‍රතිලාභ කොහොමඩක් අත් ලබන්නේ බෑ. ප්‍රතිලාභේ තියෙන්නෙම සූරාකෑම හරහා. සූරාකෑම තිරිසනුකින් කෙරුවත් පන්ති සටන අතර කෙරුවත් කොහොම කෙරුවක්වත් ඒතන තියෙනව සොරකම් කිරීම. ඒක සියුම්. හැබැයි සමාජයේ ඒක වර්ගකට ගණන් ගන්න. ඒක දී ඇති ආර්ථික න්‍යායන් යටතේ ඒ කට්ටියට අවසර ලැබෙනවා. නමුත් භාවනා කරලා සමාධියට යනකොට ප්‍රඥාවට යනකොට ඒක පවා. ඒ වගේ පවතින ආර්ථික, සමාජික, දේශපාලන තත්ත්ව නැටදී පවා ඒ තමන් උපයනදී ඒක සාධාරණද එහෙම නැත්නම් ඒක වස්තුව සමසේ ජනගහණයට බෙදී යෑමේ වැඩපිළිවෙලට තමන් කොහොමද දායක වෙන්නේ කියන එක මග වෙන්න වෙනවා. එතකොට ඔය සාමාන්‍ය දිනදා නීතියේ පවතින සිවිල් නීතියට අහු නොවි ජීවත් වෙන එක විතරක් නෙවෙයි ඒක ගැඹුරෙන් සලකා බලන්න වෙනවා. ඒ වගේම කාමීත්‍යාචාරය කියවම හුඟව දෙනෙක් හිතන්නේ මේ දෙදෙනෙක් ඉතින් එකතු කරන දිය කිසිං හමාරකට යුතු ඒ ග්‍රාම්‍ය ධර්මයේ නැත්නම් මෛතුන සේවනයේ කියලා නැවත එහෙමම නෙවෙයි එහෙම තමයි බටහිර ලෝකය කාමීත්‍යාචාරය හඳුනන නමුත් රූප බැලීමට ඇති ආශාවත් කාමීත්‍යාචාරයක් තමයි. ශබ්ද බැලීමට තියෙන ආශාවත් කාමීත්‍යාචාරයක් තමයි. ගඳ බැලීමට තියෙන ආශාව, රස බැලීමට තියෙන ආශාව සහ පහස ලැබීමට තියෙන ආශාව ඔක්කොම කාමීත්‍යාචාරයට වන්න අපිට කියන කාමච්ඡන්දේ කියලා කියන්න පුළුවන්. කාම ගුණ කියලා කියන්නත් පුළුවන්. කාම ආශාව කියන්නත් පුළුවන්. ඒක නිසා ඒකේ වීචික්‍රමණ මට්ටම තමයි ඔය කාමච්ඡන්දේ කියලා දෙදෙනෙක් විසින් කරන දියකසින් හමාර කර යුතු ග්‍රාම්‍ය ධර්මයේ මෛතුන ධර්මයේ පෙන්වන්නේ. සමාජ මට්ටමට යනකොට හිතේ පැන නගින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබීමේ ආසාව, ඇහැ කන දිව නාසය කය පිනවිය ආසාව තේරම වෙන්න කාමීත්‍යාචාරය. ඊට පස්සේ
අනුසය පැත්තෙන් බලනකොට අඩුගාන ඉව්වා ඇහැට රූප නැති වුණත් හිතින් මනාප රූප බලාන හීන දකිනකොට එව්වට ආසාවක් ඇති වුණා. එහෙම නැත්නම් හිතින් හීන බලනකොට ඇහෙන ශබ්ද නිසා තමන්ගේ ආසාවල් ඉෂ්ට කරන ඒ හරහා අනුසය කෙලස් නැගින හැටි දක්වාම මේකේ අපි පාලනෙන් තොර සියුම් තත්ත්ව දක්වම යනවා. ඒ නිසා කෙනෙකුට අර සීල මට්ටමින් මේ කාමීච්ඡාචාරය තේරුම් අරගෙන ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට අඬ ගහගෙන යෑමක් තමයි මේ සරුවච්චන් මහන්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලින් පෙන්නලා දීලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ භාවනා වැඩමුළුවලකට කෙනෙක් සම්බන්ධ කරනකොට හැම වෙලාවෙම මතක් කරලා තියෙනවා අර දුෂ්චරිත වශයෙන් කරන කාය දුෂ්චරිත වචී දුෂ්චරිත දෙක නතර කරගන්න බැරි නම් යාට මේ සමාධි මට්ටමේ භාවනා වැඩ පිළිවෙලට සුදුසුකම් නැහැ. භාවනා වැඩ පිළිවෙලට යන්න සීලෙක පිටලා ඉන්න. ඒ සීලෙ පිටවන්නේ නැතුව භාවනා කරන්න හදනවා කියන එක මේ වටිනා දෝතින් පිළිගත යුතු ශාසනය වමතින් ඇල්ලුවා වෙනවා. ඒක භයානකයි. ඒක කරලා වරද්දාගත්තොත් නොකරනට වැඩි අනතුරුදායකට තත්ත්වයකටපත් වෙනවා. ඒ බුදුම ස්වාමීන් වහන්සේ ඒක මතක් කරනකොට කියන්නේ මේ ශල්‍ය කර්මයක් කරන්න ඉස්සර වෙලා ඒ ශල්‍යගාරයත් ලෙඩත් වෛද්‍යවරයත් උපකරණත් සේවක සීකාව සියල්ලම ජීවාණුහරණය කරන්න ඕන. ඒ අරස කරන්නේ නැතුව ශල්‍ය කර්මේ පටන් අරගත්තොත් තිබුණට වැඩිය භයානක රෝග ශරීරගත වෙනවා. ඒ නිසා අද ලෝකයේ භයානකම රෝග පැතින තැන බවට ශල්‍යගාරපත් වෙලා තියෙනවා. ශල්‍යකාරෝලින් අද විශාල රෝග කවදාකවත් නැති රෝග පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. ශල්‍යකාර මාස 3-4 වහලා තියන්න වෙනවා. ඉතාමත්ම භයානක රෝග බීජ දරන තැනක් විදියට. ඒ නිසා ශල්‍ය කර්මයකට ඉස්සලා ජීවාණුහරණය කරනා වගේ තමයි භාවනාවට කලින් සීලය අරසා ගන්න එක. ඉතින් අද තියෙන භාවනා ක්‍රම ඒ වගේම අද තියෙන ජෙල්ලකර කතා අනුව ඒ සීලය එච්චර අවශ්‍ය නැහැ කියන පැත්තකුත් තියෙනවා. භවනා කරන්න ගියාම සීලය අවශ්‍ය කරන්නේ නැහැ කියන පැත්තේ. මායේ පුද්ගලෙක් වශයෙන් මා ළඟත් ගොඩාක් ඒ අදහස තිබුණා. මොකද මම පටන් ගන්නකොට භවනාව මම සීලෙක පිටලා නෙමෙයි පටන් ගන්නේ. ඒක නිසා මම ගොඩක් කල කටමැත දොඩ වැව්වා. තාමත් ඒක තියෙනවා. අවශ්‍ය නැහැ සීලය අවශ්‍ය නැහැ. කෙලින්ම හරියට සතිය අඳුරනවා නම් කෙලින්ම හරියට භවනාව දන්නවා නම් ඉස්සරහට යන්න පුළුවන් කියලා. නමුත් ඒකට අබොරුත් නෙවෙයි. නමුත් මේ දේශනාවේදී අපි මතු කරගන්න හදන්නේ එහෙම පටන් ගත්තත් දැනට අංග සම්පූර්ණ සීලයක් නැතුව භාවනා පටන් ගත්තත් භාවනාව හරිනම් ඒ පුදුලේ අනිවාර්යයෙන්ම දෙන්නේ සීලයට වැඩ. භාවනාව විසින් සීලයට تعلق කරගන්න. ඉතින් මේකට විරුද්ධ නැත්නම් මේකට විකල්පයක් වශයෙන් පවතින නිදර්ශනයක් තමයි බටහිර ලෝකේ භාවනාව. බටහිර ලෝකෙට මොනම හේතුවක් නිසාවත් කාමීත්‍යාචාරය කියන එක අවබෝධ කරලා දෙන්න බෑ. ඒගොල්ලන්ගේ කාමීත්‍යාචාරය කියන එක තේරෙන්නෙම නෑ. මෙච්චර ලේසියි ලබන්න පුළුවන් මේ කාමය දෙන්නගේ කැමැත්ත තියෙනවනේ. එහෙම නැත්නම් තමන් අතේ සල්ලි තියෙනවනම් රූප බැලුවට ඇති ප්‍රශ්නයක් නෑ. සද්ද ඇහුවට ප්‍රශ්නයක් නෑ. ගන්ධ රස පහල ප්‍රශ්නයක් නෑ. ඒකේ ඒගොල්ලන්ට තේරෙන්නේ මේ බයලජ්ජ කියන දෙක. ඒගොල්ලන්ට තේරෙන්නේ ඉන්දිය සංවරය. ඒ නිසා ඒගොල්ලන්ට සීලේ වර්ණගන්න බෑ. මොන තාලෙම සීලේ වර්ණගන්න බෑ. හැබැයි පරිසරය දූෂණය වෙනවයි කියලා, චිත්ත දූෂණය වෙනවයි කියලා, අසහනෙපත් වෙනවයි කියලා බැඳගෙන භාවනා කරනවා. කිසි කෙනෙක් වග වෙන්නේ නෑ. අඩු ගානේ බයලජ්ජාවක් ඇති කරන්න. අඩු ගානේ ඉන්දිය සංවරයක් ගන්න. අඩු කාලේ සීලයක් රකින්න. ඒ නිසා විශාල ප්‍රවණතාවයක් තියෙනවා සීලෙන් තොරව භවනා කරන්න කියලා මානසික අසහන වැඩි වෙලා මානසික රෝගීන් වැඩි වෙලා පිස්සු හැදෙන ගැටි. ඉතින් කට කතාව යන්නේ මොකද්ද භවනා කරන්න කියලා පිස්සු හැදිලා කියන. නමුත් ඇත්ත වෙන්නේ මොකද්ද පිස්සු භවනා කරන එක තමයි. සීලයක්වත් රැක ගන්න බැරි තරම් පිස්සු ලේසියට පහසුවට ඩොලර් 500ක් දීලා මාස 6 කෝස් එකක් කරලිවලා ඒ භවනා කාර්ය කරන ඊට පස්සේ යා ගුරුවරෙක් කරන. ඉතින් මේ වගේ මේක පාරිභෝගික ද්‍රව්‍යයක් බවට පත් වෙනකොට අර සීල සමාධි ප්‍රඥා අතර තියෙන අර ක්‍රමික වර්ධනයේ ඇහෙන පටලැවිලි වෙනවා. ඉතින් සා අපිට තව කෙනෙකුට කෙවිතක් දික් කළා කියන්න බෑ. භවනා කරන්න ඉස්සෙල්ලා ඔබ මෙච්චර සීලයක් තියෙනවද මෙච්චර කාල රැකලා තියෙනවද නැත්නම් භවනා දෙන්න බෑ කියලා එහෙම නීතියක් දාන්නත් බෑ. මොකද හේතුව මේ සම්ත්‍ත්‍ය අමතුමා
හොඳටම දවස් 7ක් බීලා ඉන්න වෙලාවේ තමයි සරුවචන්සේ බණ කිව්වේ. එහෙම රහත් වුණා. පටාචාරාවටත් සිල් සමාදන් කරවලා නෙමෙයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. මේ වගේ සභාවට ඇදගෙන වැටුනේ පිස්සු. රෙද්දි නැති දරුවන් දෙදෙනෙක් වදපු අම්මා කෙනෙක්. එහෙම නැතුව කිසాగොතමීටත් බුදුරජාණන්සේ සිල් සමාදන් කළා නෙමෙයි බණ කිව්වේ. ඒස අනන්තවත් කියනවා මේ අවස්ථාව. නමුත් පටාචාරාවට අන්තිම සිද්ධ වුණේ කොච්චර රෙදි නැති මේකට වැඩ වැඩිච්ච අම්මා වුණත් බුදුහාම දීපු නම්බුනාම මොකද්ද? විනීදර භික්ෂුණීන් අතර පළවෙනිද. මේක තේරුම් ගත්තට පස්සේ කොච්චර විනීදර වුණාද කියලා කියනවනම් භික්ෂුණීන් වහන්සේලා අතර පළවෙනියම විනීදර උනේ පටාචාරා. ඒ තරම් භාවනාවට වැටුණාට පස්සේ අර කරපු වැරද්දේ මිච්ඡා කම්මන්තේ වශයෙන් දැනගෙන සම්මා කම්මන්තේ සම්මා කන්ත වශයෙන් දැනගෙන සම්මාදිට්ඨිය පිහිටියට පස්සේ ආයේ යාතින් සිල්පද කැඩෙන්න ඉඩ තියන්නේ සාමාන්‍ය කෙනෙකුටත් වඩා සිල්පද පිළිබඳ විශාල වගකීමකට එනවා. අඟුලිමාල මහ රහතන් වහන්සේලා දුන්නේ මහේසාක්‍ය මහ රහතන් වහන්සේලා අතර පළවෙනි තැන. අච්චර ලේපිට සතුන් මරපු කෙනාට සරුවෙන් ශාන්තිපද දුන්නේ මහේසාක්‍ය මහ රහතන් වහන්සේලා අතර පළවෙනි තැන. මොකද ඒ ස්වාමීන් වහන්සේට අච්චර සතුන් මරපු ප්‍රාණඝාතය කරපු කෙනාට ඒක තේරුම් ගත්තට පස්සේ ආර්ය වචනය තේරුම් ගත්තට පස්සේ ආර්ය ශික්ෂාට ගියාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙගේ ආවේනික දුකක් දකින්නකොටත් ඕ වෙන කෙනෙකුට වැඩිය උණු වෙන පහදවතක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සෙගේ සාමාන්‍ය දුකක්වත් දකින්නකොට ඉවසන්න බෑ මං කොහොමද මට උදව් කරන්නේ කියලා අර මිච්ඡා කම්මන්තේ හරියට තේරුම් ගත්ත නිසා සම්මා කම්මන්තේ විතරක් නෙවෙයි උණු වෙන හදවතක් ඇතිලා තියෙනවා. මෙන්න ලෝකෙ කිසි කෙනෙක් එක පිළිගන්නේ නැහැ සරුවචනන්සේ විතරයි පිළිගන්නේ. අඟුලිමාලට මේ තරම් උණු වෙන හදවතක් දැන් තියෙනවයි කියන එක කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද පුද්ගලයා දකින්නේ එකම මිනිසයා නිවන් දැකලා ඉන්නවයි කියලා. සරුවචනන්සේ දන්නවා අරියාය ජාතිය ජාතෝ සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේති නාපි ජානාති. මම ආර්ය ජාතිය ඉපදුනාට පස්සේ දන දන සතුන් මැරීමක් මට සිහි කරන්න බෑ කියලා තමයි උන්වහන්සේ සත්‍යක්‍රියා කරන්නේ. මේකයි සම්මාදිට්ඨියක් ඇති වෙනකොට වෙනස. ඊට පස්සේ මේ පුද්ගලයා ඊට ඉස්සර කොච්චර සිල්පද කඩලා තිබුණත් පුදුමාකාර වරබන්ධණයකට එහෙම නැත්නම් මේ සදාචාරාත්මක බන්ධණයකට වැටෙනවා. ඊට පස්සේ සර්වචනාංශය යගෙන හොයන්න යන්නේ සර්වචනාංශය දන්නවා මේ පුද්ගලයා අර ගිනිපෙල්ලෙන් බැටකාව මිනිහා කණාමැදිරියටත් බයයි වගේ සිල්පද පිළිබඳව පුදුමාකාර අරසාවක් තියෙනවා. ඉතින් ඒ කටයුත්ත සාමාන්‍ය සදාචාරයෙන් තේරුම් ගන්න අමාරුයි. ඒක හරි අමාරුයි මේ ওই ලෝකේ පවතින සමාජ විසෝදනය හරහා. නමුත් මේ සම්මාදිට්ඨියේදී වැරදි වැරද්ද වශයෙන් දැකීම සහ හරිදී හරිදී වශයෙන් දැකීම කියන ඉඩ තුල ඕන කෙනෙකුට හැඩ ගැහෙන්න ඉඩ තියෙනවා. මේ ਸਰවතනාසික ධර්මයේ තියෙන ඉතාමත්ම සුවිශේෂී තත්වයේ තමයි මේ විපරිණාමයට ඉඩ තියෙන්නේ. ඕනම හොඳ කෙනෙක් ඕනේ නරකකටපත් වෙන්න පුළුවන්. මේ මූලික මාර්ග ඥාන ලැබෙන තේ. ඕනෙම නරක කෙනෙක් ඕනේ හොඳ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒක පිළිබඳව දෙවැන්නේකට අධිකාරී ශක්තියක් නැහැ. කොහොමඩක්වත් දෙවැන්නේකට අධිකාරී ශක්තියක් නැහැ. මේ පුද්ගලයා තේරුම් ගත්තොත් මම ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ මට පුළුවන් ඕන සම්මාදිට්ඨියට යන්න මම සම්මාදිට්ඨියට යනවායි කියලා ඒ අයිති වාසිකම ඒ තියෙන විපරිණාමයේ ඉඩ සර්වචනාතේ පිරිනුවම් පළත් අවුරුදු 2600 කියක් ගිහිල්ලා තාම තියෙනවා. ඒක හැම කෙනාම තේරුම් ගන්න ඕනේ තමන්න තියෙන මානවයිතු වාසිකම් විදිහට අපි කොච්චර වැඩි කෙරුවත් හැදෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි කොච්චර දැන් හොඳයි ශිල්පද රකින්නවා භාවනා කෙරුවත් හෙට අපේ අතින් නොතරම් නොවේ නැහැ. තමන්න තරම් නොවන අකුසල කර්ම වෙන්න ඉඩ තියෙනවා. ඒකට සාප කරගෙන තමන්න දෙස් දෙන එක නෙවෙයි තියෙන්නේ ශික්ෂාව හරහා වැරද්ද වැරද්ද වශයෙන් දැකීම සහ හර්ධේ හත්තේ වශයෙන් දැකීම නිසා හැම කෙනෙක්ම ਸਰවඥාන්සේ සමග සම්බන්ධ වෙන්න වෙන්න ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න වෙන්න සංඝයත් එක්ක සම්බන්ධ වෙන්න වෙන්න සීලයත් එක්ක සම්බන්ධ වෙන්න වෙන්න මෙලෙක් වෙන ගතියක් යනවා. උණු කරපු ගතියකට එනකොට ඕනේ හැඩයකට හැඩ ගහන්න පුළුවන් ගතියක් එනකොට නම්‍ය ශීලී භාවය, කර්මන්‍ය භාවය, අනතිමානි ගුණය කියලා කියනවා. ධර්මෙන් ඈත් වෙන්න වෙන්න ඔලොමලයි. ධර්මෙන් ඈත් වෙන්න වෙන්න ඡණ්ඩපරසයි. දල දඬුයි. ඒ නිසා භාවනාවකදී පවා හොඳට සති සමාධිය දෙක හිනවට මේ කය පවා කර්මන්නේ වෙනවා. මේ කය පවා ඕන වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා. මේක කෙලෙස් වලින් ඉඳිත වෙච්ච ගම.
සතිය නැති වෙච්ච ගමන් සමාධිය නැති වෙච්ච ගමන් දඬු කඳේ ගැහුවා වගේ කටු බෙරේ දාලා පෙරළුවා වගේ බුදුමාහාර දර්ථ ගති පහළ වෙනවා. ඉතින් ඒ නිසා ඒක මේ සමාජයේ හරහා සමාජ ධර්මයක් විතර බලන්න පුළුවන්. තමන්ගේ භාවනාව හරහා මේ චෛසික හරහා දැක ගන්නත් පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත කියන දෙකේදී මිච්ඡා කම්මන්තේ වශයෙන් අවබෝධ කිරීම තමයි වැදගත්ම දේ. ඒක තමන් වෙනුවෙන් වෙන කෙනෙක් කරලා දෙයි කියලා හිතන්න යන්න එපා. පොලිසිය ඉන්නේ අපිට මිච්ඡා කම්මන්තේ පෙන්ලා දෙන්න. ඒ නැත්නම් ඉස්කෝලේ විනයාචාර්යතුමා ඉන්නේ අපිට මිච්ඡා කම්මන්තේ පෙන්වන්නද. ඒ නිකායේ විනයදාර මොකද්ද අධිකරණ සංගනායකතුමා ඉන්නේ අපිට මිච්ඡා කම්මන්තේ පෙන්වන්න නෙවෙයි. ඒකත් ඇත්තටම මිච්ඡා කම්මන්තේ වරද්දගත්ත කතියි. පැහැදිලියෝ. කාටකෝ පෙන්වන්න තියා. මේකේ තියෙන තමන් අදී. ඒකයි අපි මේක තැනකට එකතු වෙලා එක වාහලයක් හට ඉඳගෙන වග වෙන්න බලන්නේ. ඒක අපි කරන කියන දේ පිළිබඳව අපිට වගවීමක් තියනවාද? වගකීමක් තියනවාද? ඒක දැකලා මේ වැඩි වැරදි කියලා කවුරුත් කියන්නේ නැතුව තමන්ටම දැක් ගන්න පුළුවන්. මේ වැඩි හරි කියලා කවුරුත් කියන්නේ නැතුව තමන්ට දැක් ගන්න පුළුවන් දෙයක් කිම් බෑ. ආයශ්‍රයක් කරා. කෙරෙනවනි. කෙරෙන වාරේ බල බල යනකොට අර තමන් ගත්ත උපමාන දිගේ මිදිටරන්ට එන්නේ මෙලෙක් වෙන ගති, හැඩ කරන්න පුළුවන් ගති, වෙනස් කරන්න පුළුවන් ගති පහළ වෙනවනම් ධර්මේ වැඩ. ඔලොමොල ගති, දලදඬු ගති, ඡණ්ඩපරස ගති වැඩෙනවනම් එන ඉතින් ධර්මේ අපෙන් ඈත් වෙනවා කියලා දැනගන්න. ඉතින් සාමේ මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත පිළිබඳ අවබෝධයේදී අපි කල්යාණ මිත්‍යා කන්නාඩියක් විදිහට පාවිච්චි කරමු. කල්යාණ මිත්‍යා තමයි අපිට පෙන්ලා දෙන්නේ මධ්‍යස්ථව ඉඳගෙන මේ උඹේ තියෙන දැන් මේක හරියන පැත්තක් නැත්නම් හරියන්නේ නැති පැත්තක් කියලා පෙන්ලා දෙනවා. මේ කල්යාණ මිත්‍යා කියන්නේ දෙවැන්නෙක් පුද්ගලයෙක්. ඒ වෙනුවට ඇතුළත ඉන්න යාළුවා තමයි සතිය. කල්යාණ මිත්‍යා කරලා දෙන දේ සතිය අපිට කරලා දෙනවා. අපි සතියෙන් යුක්තව කටයුත්තක් කරනකොට ඒ කටයුත්තේ හරි වැරදි දෙක තමම විනිශ්චයකාරීකරෙක් විදිහට තමන්ට බලන්න පුළුවන්. ඉතින් මේක ඒ සතිය විශේෂයෙන්ම සමාධි මට්ටමේ ප්‍රඥා මට්ටමේදී මේ සතිය කර දෙන කෘත්‍ය බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක සඳහා ත්‍රිපිටකය දැනගන්න ඕනේ නැහැ. ඒක සඳහා මේ විශාල සමීකරණ කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක දැක්කනම් එච්චරමයි. ඒක ඒ විදිහට දැක්කනම්. ඒකට හොඳම නිදර්ශනය තමයි ඔය මේ මෑත කාලේ ඔය දැන් නම් මෑත නැහැ. ඉතින් ඡයන සංස්ථාගත ධර්මයක් ඔය ක්‍රිකට් වල ඉන්න 3rd umpire. ඉසර ක්‍රිකට් ගහනකොට හිටියේ මේ නම් පය ලෙග් umpire දෙන්න විතරයි. ඒ දෙන මිනිස්සුયો ඒ කට්ටිය තමයි තරග විනිශ්චය කරන්නේ. නමුත් මේක ජාත්‍යන්තර මේ ක්‍රීඩාවක් බවට පත්ලා විශේෂයෙන්ම සල්ලි ගොඩක් යන්න පටන් ගත්තට පස්සේ ඒ ක්‍රීඩා විනිශ්චයකවරුන් පිටියේදී ගන්න විනිශ්චය හැමදේම අභියෝග කරන්න පටන් ගත්තා. ඒ මිනිස්ස ඒක පක්ෂයට බරයි. මේ පැත්තට වැරදි තීන්දුව දෙනවායි කියලා දෙන තීන්දුව නැත කරපු ගමන් ඒ කියන්නේ අභියෝග කරපු ගමන් ක්‍රීඩාවක් නෑ මරාගැනිල්ලක් වෙනවා. පැහැදිලිවම ක්‍රීඩාවකට යන්නේ අපි ජය පරාජය පාල ගන්න. නමුත් විනිශ්චය වැරදි කියපු ගමන් මේක ලේපපත් වෙන වැඩක් වුණා. ඊට පස්සේ ඇත්තටම ඒ ලාංකිකයෙක් වශයෙන් අපේ මහින්ද විජේතිලක මහත්තයා තමයි ඔය 3rd umpire විදිහට ටෙලිවිෂන් කැමරාවක් තියන්නේ. ඒ අර ප්‍රධාන අම්පයර්ස්ලා දෙන්නට විරුද්ධව පරිබාහිරව හැම පැත්තෙම ටෙලිවිෂන් කැමරා තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් කවුරු හරි අම්පයර් දීපු විනිශ්චයකාරවර දීපු තීන්දුවට අභියෝග කරොත් එහෙම ක්‍රීඩාව නතර කරලා අර වීඩියෝ ක්ලිප් එක බලන්න. වීඩියෝ ක්ලිප් එකේ කවදාකවත් පක්ෂග්‍රාහීත්වයක් නැහැ. ඒක මම හිතන්නේ කවුරු සභාව සීල දෙනාම් පිළිගන්න. මොකද මනුෂ්‍යයෙක් තියෙනවා human error කියලා මානසික පක්ෂග්‍රාහීත්වයක්. මිනිසෙකුගේ හැම තීන්දුවකම තියෙනවා. ඒක තමයි විශ්ල කරුවත්තන්සේ දේශනා කළේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප නැත්තම් මිච්ඡාදිට්ඨි මිච්ඡා සංකප්ප තියෙනවා. මිනිසෙකුගේ හැම විනිශ්චයකම හැම වචනයකම හැම ක්‍රියාවකම මිච්ඡා ගතිය නපුරුකම තියෙනවා. ඔය ටෙලිවිෂන් කැමරාව එකේ නැහැ. ටෙලිවිෂන් කැමරාව එකේ කවදාකවත් නැහැ අර පක්ෂයට ගතියක් මේ පක්ෂයට. ඒ නිසා කවුරු හරි තුන්ගොල්ලම එකතු වෙලා ක්‍රීඩාකන තරඟ දෙකයි පක්ෂ දෙකයි විනිශ්චයකාරවරයයි අර වීඩියෝ පටිගත වීම දිහා බලනකොට විනිශ්චයට කාටවත් විරුද්ධ වෙන්න බෑ. මොකද ඒක ස්වාධීනව
නිරීක්ෂණය කරලා තියෙනවා ආපහු දාලා බලන්න පුළුවන් බැලුවට පස්සේ ඒක කවදාකවත් පක්ෂග්‍රාහී නෑ සතිය ඕනෝක තමයි කරන්නේ සතිය හරියට තමන් වැඩ කරන ගමන් පැත්තක හයිකපු වීඩියෝ කැමරාවක් වගේ තමන් දිහාම බලාන ඒක එකතු වෙනවා දැන් මට හිතෙනවා දැන් මං යනකොට කුඹිය පෑගුණා ඉතින් දැන් සැකයක් පහළ වෙනවා මම මේක පෑගුවාද පෑගුණාද මේක ප්‍රාණඝාතයක්ද මං ඇවිල්ලා පවක් කරගත්තද කියලා. ඉතින් ඒකකොට මේ ධක්මං භාවනාව පැත්තක දීදී මහ විශාල නඩුවකට හිත පෙළඹෙනවා. ඉතින් එතෙන්දී එකයි අපිට විනිශ්චය කරන්න වෙන්නේ මොකද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතනාපූර්වක කෙරුවනම් පවක් චේතනාපූර්වක නැත්තම් කූඹියට සෝරි. කූඹිය මැරලා තියෙනවා ඉතින් මොනක් කරන්නේද? ඉතින් ඊට පස්සේ අපසට යන්න වෙනවා. මම මේ මෙතෙන්ද යනකොට මේ කූඹියා මරණ චේතනාවෙන්ද ගියේ. එහෙම නැත්නම් ඒ දෙන්න නිකන් දැක්කේ නැහැ. ඊට පස්සේ කූඹියා වෙහෙසට පත්තලා මැරෙන්න හදන වෙලාවේ දඟලනවා දැක්කා. එතකොට තමන්ට තිබුණේ අනේ හොඳ වැඩේ තෝ මේක මං යන සක්මන්ට ආවද තෝ මැරිය කියලා හිතුණානේ අර පවු ටික ඇඟේ දාගත්ත වෙනවා. දැක්කට පස්සේ හිතනවනම් මේකේ විනිශ්චය තියෙන්නේ කරන වෙලාවේ තිබුණ චේතනාවේ මන්ට පුළුවන්ද කූඹියාගේ පැත්ත ගන්නෙත් නැතුව මගේ පැත්ත ගන්නෙත් නැතුව මේ වැඩේට යනකොට මම චේතනාපූර්වකද මේ කරේ නැති කියලා බලන්ද සතියෙන් කටයුතු කරුවේ නැත්තම් ඒකත් නැහැ. ඉතින් ඊට පස්සේ පශ්චාත්තාපයක් විතරයි තිබුණේ. සතියෙන් වැඩ කරනවා නම් ਸਰුවචනාංශයකට සාධකයක් වශයෙන් සඳහන් කරනවා චිර කතාම්පි චිර භාසිතම්පි චරිතා අනුසරිතා. ඕ කාලයකට පෙර තමන් කරන ලද කතාවක් හෝ කරන ලද දෙයක් බොහෝම ලස්සනට මතක් කිරීමේ හැකියාව තියෙනවා සතියේ තියෙන කෙනා. ඒක නිසා තමන් නොදැනුවත්වම සක්මන් කර කර යනකොට මොකක් හරි වගේ හානියක් සිද්ධ වෙනවා. හානියක් සිද්ධ වුණාට පස්සේ හිත දෙස් දෙනවා දැන්. එතකොට පිටකින්නෙක් ළඟට ගිහිල්ලා කියන්නත් බෑ මොකද තමන්මයි සාක්ෂිකාරයා තමන් දෙන දේ අහලා තමයි මේ මනුස්සයා කියන්නේ. නමුත් තමන්මයි සිද්ධ වෙන්නේ අපව හැරලා බලන්න. අන්නේ වෙලාවේදී මේ සතිය ස්වාධීන නිරීක්ෂණයකට පුරුදු කරලා තිබුණා නම් ඒක පැහැදිලිවම අපිට ක්‍රිකට් ක්‍රීඩාවේ වීඩියෝ ක්ලිප් එකක් වගේ ඇක්ෂන් රීප්ලේ දාලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් අන්නේ මේ කටයුත්ත ඒ තරමටම ෂටමායාවී භවෙන් තොරව වංචනික භවෙන් තොරව තමන් දිහා අපි බලනවද මේක කෙරෙන්නේ අපි තමන් දිහා බලන්නේම පූර්ණිකමන සහිතව තමන්ගේ ඇත්ත දිහා බලන්නේත් පූර්ණිකමන ඇතුව හතර දිහා බලන්නේ පූර්ණිකමන ඇතුව මධ්‍යස්ථ පුද්ගලයා දිහා බලන්නේ පූර්ණිකමන ඇතුව ඒ පූර්ණිකමන වල තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙකේ නපුරු ගතිය හිටලා තියෙන්නේ සති චෛතසිකේ නිසා මේ නිසා ඒ වැඩි කරන්න ඉස්සරලම හොඳ හෝ නරක එලඹ සිටි ගතියක් තියෙනවා අවදි ගතියක් තියෙනවා අප්‍රමාද ගතියක් තියෙනවා ඒ නිසා වැරද්ද වුණාට පස්සේ වුණත් ආපස්සට ගිහිල්ලා ඒක බලන්න පුළුවන් ශක්තිය තියෙන නිසා ඒ පුද්ගලට විතරක් කියන්න පුළුවන් මං කිරුවේ කර්මාන්තේ මිච්ඡා එකක්ද සම්මා එකක්ද කියලා මිතෙකල් නොතිබිච්ච සාක්ෂිකාරයක් ගන්න ඒ නිසා සීල මට්ටමේදී මේක වෙන්නේ සීල මට්ටමේ කියන්නේ නොකර අතහැරීමකට කටයුතු කරාට සමාධි මට්ටමට නැත්නම් සතිය වඩලා සතිය හරහා සමාධි ප්‍රඥාව ගත්තොත් ස්වාධීන සාක්ෂි කාර්යක්‍රමන්ට ලැබෙනවා තමන්ම කරපු දේ පිළිබඳව හෝ නැවත සලකා බැලීමේ හැකියාවක් තියෙනවා ඒක නිකන් අපේ සිංහල ඉතිහාසයේ සඳහන් වෙනවා එළාර රජුරෝ බොහොම සාධාරණ රජ කෙනෙක් කියලා ඒ රජුරෝ තිබුණලු මාලිගාවේ ගාන්ටාරයක් හදලා ඕනම කෙනෙකුට අසාධාර්ණ සිද්ධ වුණොත් ඒ ගාන්ටාරය ගැහුවොත් රජුරෝ වහාම කැඳවලා මොකද උනේ කියලා අහනවා. ඒක ලියලා එතන රාජ විනිශ්චය දෙනවා. රජුරෝගේ පුතා ප්‍රතිපදගෙන යනකොට වැස්සියගේ පැටියෙක් යට කරගෙන. පැස්සේ අර එළවැස්සිය ඇවිල්ලා ගාන්ටාරය ගැහුවා. විනිශ්චය කරලා බලනකොට රජුරෝගේ පුතා එළවැස්සියගේ පැටිය ගණන් ගන්න නැතුව සෙනග හරක් මැද යනකොට පැටිය මරලා පුතා රතේට යට කරලා මරලා තියෙනවා. තමන්ගේ පුතා රතේට යට කරලා මරලා තියෙනවා කියලා සිංහල ඉතිහාසෙ ලියවිලා තියෙනවා. තමන්ට ඒ විනිශ්චය කරගන්න පුළුවන් වෙන්නේ රජුරෝ ඒ සාධාරණත්වයේ සලකපු නිසා තිරසෙනෙකුට හෝ වෙච්චි අසාධාරණේ රජ පැටියෙක්ගේ රජ කුමාරයෙක්ගෙන් ගෙවුණා. ඒ හැමෝටම අපිට පුළුවන්ද ඒ වගේ කටයුත්තක් කරන්න. අපි හුඟක් වෙලාට ඒකට කියන්නේ ඒක තිරසනා ඌට ආත්මයක් නැහැ මේක රජ වෙන්න ඉන්න එක. ඉතින් රජ වෙන්න ඉන්න කාටිව පව් වුණාට කමක් නැහැ. ඉතින් මගේ පුතානේ. මෙන්න මේක තමයි මේ මිච්ඡා දිට්ඨිය සහ මිච්ඡා සංකල්පයේ තියෙන
පටලවිල්ල. ඒ නිසා අපි හැම වෙලාවෙම අපි ගන්න විනිශ්චය බොහෝ විට පක්ෂග්‍රාහී. ඒක නිසා කාම ඡන්දය අපි කාම මිත්‍යාචාරය හෝ සතුම් මැරීම හොරකම් කිරීම කියන කායික දුස්චරිත භාවනා කරන වෙලාවේදී හිතේ නියෝජනය වෙන්නේ හිතවිලි මාර්ගයෙන්. ඉඳගෙන ඉන්නකොට කාමච්ඡන්දේ පහළ වෙනවා. දේවල් සඳහා ආශාව පහළ වෙනවා. එහෙම නැත්නම් ද්වේෂේ පහළ වෙනවා. ව්‍යාපාදේ වශයෙන්. ඊගාවට නිදිමත ගතිය පහළ වෙනවා. එහෙම නැත්නම් කරපු දේවල් පිළිබඳ පශ්චාත්තාපය පහළ වෙනවා. කරන්න තියෙන දේවල් පිළිබඳ තිගැස්ම පහළ වෙනවා. එහෙම නැත්නම් සැකේ පහළ වෙනවා. ආන් මේ වගේ දෙයක් හිතේ පහළ වුණාට පස්සේ මේක වැවුනොත් බාධාකින් තොරව ගියොත් මේ අනුව සතෙක් මරණ තැනට යනකම් මේක වින අවුල් වෙන්න පුළුවන්. හොරකමක් කරන මට්ටමට යනකම් යන්න පුළුවන්. ද්වේෂයට යන්න පුළුවන්. ඒ නිසා මම මේ හිතේ පහළ වෙන මට්ටමේදීම සීලෙන් අරසවිච්ච එකන සමාධියේදී කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් මතුවෙනකොට කාමච්ඡන්දේ වශයෙන් දක්වන්න පුළුවන් නම් ව්‍යාපාදේ නැත්තම් තරහව වශයෙන් දරගන්න පුළුවන් නම් නිදිමත වශයෙන් දැක ගන්න පුළුවන් නම් අතීතයේ පිළිඳ පශ්චාත්තාපේන එක පශ්චාත්තාප වෙද්දිම දැක ගන්න පුළුවන් නම් අනාගත සැලසුම් හදන්න ගිහිල්ලා හිත තිගැස්සෙනකොට ඒක අනාගත උද්දච්චයක් විදිහට දැක ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් Tamanට ඇතිවෙච්ච සැකය විචිකිච්ඡාව වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒකත් අර කියන විදිහේ මිච්ඡා කම්මන්තෝති පජානාති සම්මා කම්මන්තෝති පජානාති කියන කේ සියුම් ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොටත් අර ඉස්සල ප්‍රශ්නේ මතුවෙනවා. තමන්ගේ හිතේ රාගයක්, තමන්ගේ හිතේ ආශාවක්, තමන්ගේ හිතේ කාමච්ඡන්දයක් පහළ වෙච්ච වෙලාවක යෝගාවචරයේක් වශයෙන් මේ කාමච්ඡන්දේ වශයෙන් දැකීම පවද්ද පිනක්ද කියන්නේ. නැත්නම් තමන් ළඟ තරහක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් තරහෙන් තමන් රත් වෙලා සැලෙනවා. ඉතින් මේ වෙලාවේදී තරහ වශයෙන් දකින්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? නැත්නම් තමන්ගේ හොඳට ඕම නිදිමත වැක්කිරෙනවා. සක්මන් කරනකොට සමහරට විසිකරනවා යහට මහට ඒ තරම් නිදිමත වෙනවා. පරියන්කේ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මේක කාමච්ඡන්දේ නෙමෙයි මේක ව්‍යාපාදේ නෙමෙයි නිදිමත. මේ නිදිමත ආපුවාම ඇඟ වැක්කිරෙනවා. මේ නිදිමත අපම අරමුණේ හිටින්නේ නැහැ. මේ නිදිමත අපම මට මේක පාලනය කරගන්න බෑ කියලා. නිදිමත දිහා නිදිමත වශයෙන් බැලීම නැත්නම් දැකීම ඒක හැදෑරීම කුසලතාවයක්ද පාපයක්ද? පවද්ද පිනක්ද කියන එක කල්පනා කරලා බැලුවොත් යෝගාවචරයට මේක හොඳ ආහාරයක්. මේක හොඳ පරිේශනයක්. කර බලන්න පුළුවන්. එනකොට අපි මෙතෙක් කිරුවේ ඒක නැති කරන්න උත්සාහ කරපු නිසා අනිවාර්යයෙන්ම නිදිමත පිළිබඳ ද්වේෂයක් තියෙනවා. දැන් උත්සාහ කරනවා ද්වේෂෙන් තොරව නිදිමත ආපව නිදිමධ්‍යා බලන ප්‍රේමිකුත් නැහැ. ද්වේෂිකුත් නැහැ. ඒකම අතීත කල්පනාවල් එනකොට ඒක ඉතින් කියලා නෙවෙයි යන්නේ කඩාගෙන එනවා. ඉතින් ආට පස්සේ හිතනවා මට භාවනා කරන්න නැහැ. මට අරමුණේ හිත තියාගන්න නැහැ. මට කොච්චර දෝ හිතවිලි එනවයි කියලා. ඉතින් එතකොටම අපි සුචරිතවාදී වෙන්න හදනකොටම වෙන්නේ හිතවිලිත් එක්ක ද්වේෂ වෙනවා. කොහේ ගියත් මේ මල කරදරේ ඇවිල්ලා කරදර කරනවා. ඉතින් අපිට කවදා හෝ ඒ අතීතයේ පිළිබඳ පශ්චාත්තාපයේ ධර්මතාවයක් විදිහට බලන්න නම් ඒ පශ්චාත්තාපයේ තියෙද්දිම ඒකට සම්මාදිට්ඨිය පහළ කරගන්න ඕනේ. මේක තමයි වැරදි දේ වැරදි විදිහට දකින්න එක. මෙතනින් තමයි ප්‍රවිෂ්ඨ වීම තියෙන්නේ. භාවනාවට ප්‍රවිෂ්ඨයේ මෙතන තමයි තියෙන්නේ. ඒකම අතීත සැලසුම් නිසා හිත තිගැසිලා තියෙන වෙලාවේදී අරමුණ පවත්වන්න බැරි වෙලාවේදී මගේ දැන් හිත තියෙන්නේ මේ අතීත සැලසුම් වල. ඒ නිසා හිත තිගැසිලායි තියෙන්නේ. හිත සිලි මේ කුතුහල ධනකයි කියලා ඒක දැක ගන්න පුළුවන් නම් සැකේන වෙලාවේදී සැකේ දන ගන්න පුළුවන් නම් මෙතනදී තමයි ශරුවත් චන්ස කියන්නේ මට බණ කියන්න පුළුවන්. නමුත් මේක උඹලට කරලා දෙන්න මට බෑ. ඒක හොඳට සම්මාදිට්ඨියක ඉඳගෙන හොඳට තමන් පිළිබඳව සංවිගේ පහල කරගෙන හොඳට මේ ඉතිසල වෙච්ච වැරදි හැම වැරද්දකින්ම පාඩම අරගෙන අඩු ගානේ මං අද මූල කර්මස්ථානයේ ශක්ති ප්‍රමාණයෙන් පවත්වනකොට මට ආශාවක් ආවොත් මට තරහක් ආවොත් මට නිදිමතක් ආවොත් මට පශ්චාත්තාවයක් ආවොත්
මට අනාගත දර්ශමක් ආවොත් මට සැකයක් ආවොත් අනේ මට ඒක ලේපිට ඒක එහෙමම තියෙද්දි මට දැනගන්න ලැබේවා කියලා යම් කිසි කෙනෙක් ගත්තොත් ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒක සාර්ථක වුණත් මේ නිදිමත වැක්කිරෙනවා. එහෙම නැත්නම් මේ සැක පහළ වෙලා. ඒකේ ඉඳද්දි ඒකේ මතකේ පහළ වෙච්චාම කාමච්ඡන්දේ පහළ රටේදී වෙනස්. ද්වේෂේ පහළ රටේදී වෙනස්. නිදිමත පහළ රටේදී වෙනස්. පශ්චාත්තාපේ පහළ රටේදී වෙනස්. අනාගතයේ තිගස්මතේ වෙඩි වෙනස්. ඒකෝ මේක සැකේමයි කියලා. ඒක පිළිබඳව ප්‍රමාණ කිරීමක් කරන්න, පරිච්ඡේද කිරීමක් කරන්න, වෙන්කොට හඳුනා ගැනීමක් කරන්න නම් මේ මන පිං කරලා පුළුවන් වෙයිද ඔක කරන්න. අපි 84 10 පහම් පිංකමක් කරුවයි කියලා ඔක කෙරෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒක වෙනමම භාවනාවෙන් පරිබාහිර වූ හුදු දෘෂ්ටි හා සම්බන්ධ වැඩක්ද? එහෙම නැත්නම් මනුෂ්‍ය මනස මේ හැකියාව තියෙනවද අපිට? සැකයෙන් ඉන්නකොට මම ඉන්නේ සැකයෙන් බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ සැකය කාමච්ඡන්දේ නෙමෙයි කියලා වෙන්කොට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ සැකේ අඳුන ගැනීම මහා ලොකු පරිශනාවක් ආර්ය පරිශනාවක් මා විසින් සංසාරේ නොකරපු ලද්දයක් කියලා අපි ඒක නම්බු කරන ගතිය තියෙනවා. ඉතින් මේ අපි සැකේ පිළිබඳව ගත්තොත් මේ සැකය අවචින වෙලාවේ තමන්ගේ හිත නන්නත්තර වෙලා තමන්ගේ හිත වික්ෂිප්ත වෙලා මේක මේ සැකේමයි මතුවෙන්නේ තියෙනවා. නමුත් මම මේක කවදා හෝ සැකේ තියෙද්දි ලේ පිට දකින්න ඕනෑ කියන හැඟීමද කියනවා ශ්‍රද්ධාව. ඒක ශ්‍රද්ධාව කියන්නේ. භාවනා ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි අදහනවා මට සැකේ තියෙද්දි මට සැකේ දකින්න පුළුවන් මොකද නිතරම එනවා සැකේ මට මේකට වෛර නොවෙන්න ආශ නොවි සැකේදී ආ සැකේ වශයෙන් බලන්න. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඇදහිල්ලක් තියෙනවා මට කවදා හරි මේක පුළුවන් වෙයි කියලා. ඔය ඇදහිල්ල නැතුව තියෙන සද්ධාහට කියන්නේ පසාද සද්ධාහ කියලා. බොහොම අතුපිට සද්ධාහක් කවදාකවත් ඒක ඔය වගේ කෙලේශයක් එක්ක හැප්පිලා වැඩ කරන තරම් ඒ සද්ධාව මදි. ඒ ප්‍රසාද සද්ධාව තමයි කවදා හරි නැගී හිටින්නේ. මම මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ කිට්ටු කරගන්න ඕනේ නම් සැකේ තියෙද්දිම සැකේ මාව සලද්දි මඩේ හිනොපු ඉන්නක් වගේ මාව පෙළද්දි මේක තමයි සැකේ කියලා මට දැනගන්න ඕනේ. මම දැනගන්නවා ඒක තමයි මගේ ඒක පිළිබඳ මගේ ඇදහිල්ලක් තියෙනවා කියන එකට සද්ධාව කියනවා. ඒ කියන්නේ සැකේ ආවට පස්සේ සම්පූර්ණයෙන්ම අපේ ශක්තියන් ඔක්කොම අසංවිධිත වෙනවා. කිසිම පිළිවෙලකට නැති වෙනවා. ඒ නිසා පාවා දීලා අයියෝ කියලා පශ්චාත්තාපෙන ගැතිනේ. එහෙම වෙන්න දෙන්නේ නැහැ. මම වීරියවන්තව මේ සැකේදී හමන් බලනවා. මේ කූඹියා පෑගුණේ පාගලාද පෑගුණාද මම මේ කරපු වැරද්ද හිතලා යාට සැලසුම් කළ තරහින් කරපු එකක්ද සිද්ධ වුණාද කියන එක ආවට පස්සේ අන්දමන්ද වෙනවනේ. අන්දමන්ද වෙනකොට පාවා දෙන්නේ නැතු මේ වැඩපිළිවෙල මම හෙට හරි කමන්නේ මේක එනකොට මම මේක දිහා හිත අසංවිධිත වෙන්න දෙන්නේ නැතුව බලය විචිරිත වෙන්න දෙන්නේ නැතුව මේක දිහා බලන්න ඕනෑ කියනකොට කියනකොට වීර්යය කියලා කියනවා. ඒ වගේම සැකේ ආවත් අදිමොක්කේ ආවත් මේ දෙකක් විදිහට බලන මිසක අදිමොක්කේ හොඳයි සැකේ වැරදි කියන්නේ නැතුව මේ දෙකටම අවදි වෙන්න පුළුවන් නම් සමාකාර මේ දෙකටම එළඹෙන්න පුළුවන් නම් සිහියකට කියන සතිය කියලා. සැකේ තියේදී සැකේ හඳුනා ගැනීම හරහා සමාධියක් ගන්න පුළුවන් නම් ඒක කවුරක්වත් හිතන්නේ නැහැ. කවුරක්වත් හිතන්නේ නැහැ මොකද ඔක්කොමලා දන්නේ සමාධිය මේ සමත සමාධිය විතරයි. සමත සමාධියට සැකේ වහ. සැකයක් එක කරන්න බෑ. මොකද විපස්සනා සමාධියට සැකේ ආහාරයක්. සැකේ තියෙනයි සැකේ දන්න. ඒතර ලොකු සතුටක් ඇති වෙනවා මෙතෙක්කල් සැකේ එනකොට පශ්චාත්තාප වෙලා වහ කාලා කෝච්චර බෙල්ල තියලා මුහුදේ පැනලා මැරෙන්න හැදුවා. දැන් එහෙම නෙවෙයි. මේ සැකය පවතිද්දිම ඒ සැකය දැක දැක මුල මැදාක දැකලා නොසලෙන මනසක් කියලා කියන්නේ ක්ෂණික සමාධියක්. මහා දෙලක්කාර සමාධිය. භුගෝත්ම අමාරුදී මිනිමගේ නීවරණයක් මතුවෙච්ච වෙලාවක පවා ඒ නීවරණේ මුලැමැදාක දැකීම හරහා නොසැලෙන ගතියක් හිතේ ඇති කරගන්න පුළුවන් නම් ඒ ශක්තිය තුල ਸਰුවචනාංශය සඳහන් කරලා තියෙනවා. ਸਰුවචනාංශේ සාක්ෂි වෙනවා යෝජනා ඉෂ්ට කරනවා කියනවා. ඒකට විපස්සනා සමාධිය කියනවා. ඒ වගේම මේ සැකේ ඉඳද්දිම මේ සැකෙන් තමයි පෙලෙද්දිම මේක කාමච්ඡන්දේ නෙවෙයි. මේක ව්‍යාපාදේ නෙවෙයි.
මේක නිින්ද නෙවෙයි. මේක පශ්චාත්තාපේ නෙවෙයි. අනාගත සැලසුම් නෙමේ සැකේමයි කියලා වෙන්කොට දැන ගැනීමට කියන ඥානය කිය. කුසලෙකුත් නෙවෙයි කිය. ඉතින් මෙන්න මේ ධර්ම ටික අපි ළඟ දැනටම තියෙන ධර්ම ටිකක්. මේක මේ බරපතල බාධකයක් අභියෝගයක් ආපු වෙලාවක අර තමන් අදිෂ්ඨාන ශක්තියකින් යුක්තව මේ කටයුතු කරලා 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 එන එන බාධකේදී මම කොහොම හරි මේක පන්නරේ තියාගෙන මම ඉදිරියට යන්න ඕනේ නැත්නම් මං අසරණයි මං හරි අනාථයි කවුද මට උදව් කරන්න පුළුවන් කියලා උත්සාහය තමයි මේ සමත අනුග්‍රහිතය කියලා කියන්නේ ඒක තව ඩිංගිත්තක් එවන තව වෙන පැත්තකින් කිව්වොත් අපි මේ සමත අනුග්‍රහිතය පිණිස වාඩි වෙලා ස්වභාවයෙන් තමන්ට වැඩියෙන්ම මතුවෙන මූල කර්මස්ථානයේ තරම් වෙන අරමුණ මොකද්ද කියලා අපි තෝරා බේරා ගන්නයි කියලා සරුවචනාංශ අපිට උපදෙස් දීලා තියෙනවා. ඒකට ආරම්මණය කියලා කියනවා, ආලම්බණය කියලා කියනවා, එල්ලෙන තියෙන වැල. කර්මස්ථානය කියලා කියනවා වැඩ පොළ. ඉතින් අපි ආනපානේ හෝ පිම්බි මැකිලිම හෝ පරියන්කේදී අපි කර්මස්ථානේ අල්ලගත්තයි කියලා හිත මේක අමාරු වැඩක්. නමුත් නැන් මට අහුවෙන්නේ ආස්වාද ප්‍රසවාසය කියලා හිතන. නැත්නම් මට අහුවෙන්නේ පිම්බි මැකිලිම කියලා අපි කර්මස්ථානේ වෙන් කරගත්තා. නැත්නම් අරමුණු කරායක එල්ලෙන වැලක් බවට පත් කරගත්තා. ඊට පස්සේ අපි ඒ ගත්ත ආස්වාද ප්‍රසවාස අරමුණු හෝ පිම්බි මැකිලිම මූල කර්මස්ථානේ කරන එක බෞලීගත කිරීම සඳහා එක්ක මෙනෙහි කරමින් නැත්නම් ඒකට සාදර වෙලා පුළුවන් තරම් මේක පවත්න වෙලාවේදී ඔන්න කාමච්ඡන්දයක් එනවයි කියලා හිතමු. නැත්නම් අපි ගත්ත සැකේ ආවයි කියලා හිතමු. මෙහෙම කරලා භාවනා කරලා හරියයිද? මේකද හොඳම භාවනා මධ්‍යස්ථානේ? එහෙම නැතුව ආනාපානය කරලා හරියන්නේ නැ වෙන එකක් කරනවා. නානා ප්‍රකාර සැකේනවනේ. ඒ සැකියත් එක්කම අනිවාර්යෙන් පච්චත්තාපේනවනේ. අයියෝ මට ආනාපානය කරගන්න නැහැ. ආනාපානය කරද්දි මේ සැකේනවයි කියලා. නමුත් මේ සම්මාදිට්ඨිය පිළිබඳ හැඟීමක් තියෙන කෙනෙකුට නම් ඉතින් ආනාපානය තියෙනවනම් ආනාපානය හොඳයි. ඉතින් නැත්තම් මොකද කරන්නේ? නැත්තම් ඊගාට තියෙන කර්මණු කරනවා. දැන් තියෙන සැකේ. සැකේ ඇවිල්ලා ආනාපානේ පිසහැරලා. සැකේ ඇවිල්ලා රජ වෙලා. ඉත්තෑයකට කබල්ලාය ගිහිල්ලා මුත්තාපල් නොයන් කිව්වා වගේ දැන් සැකේ තියෙන. ඒ වෙලාවේ යෝගාවචර බොහොම එළඹ සිටි සීයේ සැකේ ආරමුණු කරනවා. මට සැකේ දැක ගන්න හම්බුනොත් ඒක වැරද්ද වැරද්ද වශයෙන් දැකීම. සාමාන්‍යයෙන් ඒකට සද්ධාාවක් අපි ළඟ නැහැ. සැකිය ආපු වෙලාවේදී භාවනා කර හැකි කියන සද්ධාාවක්වත් නැහැ. මේකට වීර්ය යොදවන්න පුළුවන් කියන හැඟීමකුත් නැහැ. මොකද සැකිය ආපුවම වීර්ය විනාශ කරන එක තමයි කරන්නේ. සතියට අදිමොක්කේ කියන සැකේ අනිත් පැත්ත ආපුවමයි සැකිය ආපුවම දෙකේදීම සමව බලන්න පුළුවන් හිතක් අපි ළඟ තියෙනවායි කියලා උත්සාහ කරලා උරගාලා බලනකම් කාටවත් හිතෙන්නේ සතියේ තියෙන මේ සාධාරණ ගතිය තමයි අදිමොක්කේ කියලා ඉන්නේ නොසැලෙන ගතියක් සැකේ කියන මේ චපල ගතියක් දෙකටම චෛතසික දෙකක් අදිමොක්කේ නෝට අදිමොක්කේ දන්නවා සැකේ නෝට සැකේ දන්නවා ඒ සත්‍ය ක්‍රියාත්මක වෙන වෙලාවේදී සැකේ බොහෝ වෙලා පවතිනවා නම් සැකේ පිළිබඳව ගොඩාක් වෙලා අවබෝධ කර තැයි ඉසර සැකේ නෝට තරහක් එන්නේ ද්වේෂයක් එන්නේ දැන්නේ සැකේ නෝට දන්නවා මේක වට කරලා අල්ලගෙන තීරුම් අර බේරුම් කරගන්න සැකේ දිගටම තිනකොට අල්ලගත්තොත් ඒ සතිය වර්ධනයේට ආහාරයක් කරගන්න පුළුවන්. එතකොට අර ඉස්සෙල්ලා වගේ කම්පන චංචල ගති වෙනකොට සැකේ ආහාර කරගෙන යනකොට මේක තුළ වේග ගති අඩු වෙන ගතියක්, සැලෙන ගති අඩු වෙන ගතියක්, සමාධි ගතියක් එන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ යෝගාචර දැන ආනාපානේ නෙවෙයි ඇතුළෙන් පිටිර වශයෙන් නෙවෙයි මෙනෙහි කරන්නේ සැකයක් වශයෙන් මෙනෙහි කරන්නේ මේ කාමච්ඡන්දේ නෙවෙයි ව්‍යාපාදේ නෙවෙයි නින්ද නෙවෙයි උද්දච්ච කුක්කුච්ච නෙවෙයි ආනාපානේ නෙවෙයි මේ සැකේ කියලා හරියට මේක කොටු කරලා පරිච්ඡේද කරලා වෙන් කරගත්තොත් ඉතින් ප්‍රඥාව කියලා කියනවා. මෙන්න මේ දේ මෙන්න අහුවෙච්ච එකෙන් තමන්ගේ සතිය වඩන එකයි තියෙන්නේ මේ ආනාපානෙම නෙවෙයි අහුවෙච්ච එකෙන් මෙහෙම සතිය වඩන්න කියාගෙන භාවනා කරගෙන ගියොත් මුලදී දිනන් ටිකක් හරියට මේ කටුකෝල් පහරක පාරක ඇවිදින කෙනෙක් වගේ කැඩිච්ච පාරක වාහනයක් ගිනින වගේ වෙහෙස කර ගතියක් තියෙනවා. මොකද අන්තිමට මේ වෙහෙස කර ගතිය හරහා තමන්ගේ ප්‍රායෝගික ඥාන එහෙම නැත්නම් අපි කියනවා ක්‍රමසහවිදි කොච්චර දෝ ඇති කරන්න පුළුවන් මේ සඳහා වැදගත් ප්‍රධානම චෛසිකේ තමයි සම්මාදිට්ඨිය. ඒක නිසා සම්මාදිට්ඨිය වැඩෙනවා නම් සම්මාදිට්ඨිය දියුණු වෙනවා නම්
ඒ යෝගාවචරගේ එnde මේ බාධක වලට චෝදනා කරන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මට භාවනා කරන්න මේ අයිතිවාසිකම් ඕනේ, මේ වෙන පහසුකම් ඕනේ කියන අයිතිවාසිකම් ඉල්ල අඩු වෙන්න පටන් ගන්නවා. උත්සාහ කරනවා තමන් කරා ස්වභාව සිද්ධ පහළ වෙන්නේ නිවර්ණය නම් ඒක අරගෙන භාවනා කරනවා. ස්වභාව සිද්ධ පහළ වෙන්නේ ආනාපාන නම් ඒක අරගෙන භාවනා කරනවා. ඒ අතරමැද පිම්බි මැකිලිම් බාලුණයි කියලා දෙනවා. ආනාපාන කරන සමායට පිම්බි මැකිලිම් මැද ඒක අරගෙන භාවනා කරනවා. ඒක ගියාට පස්සේ ආනාපාන යනවා. සැකේ ජීනකන් සැකේ මත භාවනා කරනවා. ගියාට පස්සේ ආනාපාන යනවා. ආන්න මේ විදිහට කටයුතු කරන කෙනාට බාලදක්ෂ ව්‍යාපාරයේ බාලදක්ෂයෙකුට අවශ්‍ය කරන ලෑස්ටිං අනේක සූදානම් ශරීරී ඒකට කියන්නේ ලෑස්ති වෙලා යන එක. කොයි දේයිද කියන්න බෑ. කොයි දේ ආවත් ඒකට චරිචුරු ගාලවත් චෝදනා කරලවත් බෑ. මේක නැති තැනක් මට දෙන්න මම භාවනා කරන්න කියන තාක් මේක අභාවිත මනසක් කියලා කියනවා. භාවිත මනස කියලා කියන්නේ පටන් ගන්නකොට අපි පුළුවන් තරම් අවශ්‍ය පහසුකම් දීලා පටන් ගන්නවා. එnde යනකොට වැරද්ද වශයෙන් හර්ධේ වශයෙන් දක්ින මේ සම්මා දිට්ඨිය සකස් කරගන්න නැතුව ගියොත් හැමදාම අයිතිවාසිකම් පිළිබඳ සටන් ඇහි. හැමදාම තියෙන පහසුකම් වලට චෝදනා කිතිලියි. භාවනා කරගෙන කරගෙන යනකොට තමන් තුල යම් දවසක මේ චෝදනා කරන gati අඩු වෙනවා. අඩු වෙනවා කියලා දැනෙනකොට අනුන් තාම චෝදනා කරන පේන්න ඉඩ තියෙනවා. අනුන් තාම අයිතිවාසිකම් සඳහා සටන් කරනවා දකින්නකොට චා ඒ මිනිස්සයා පහත් මට වැඩිය මම උසස් කිව්වොත් එතනත් අවු. ඒකෙත් අහුවේ. එනිසා යම් දවසක තමයි තීරුම් අරගත්තොත් මේ පිරිසක් එක්ක මම භාවනා කරන්න වාඩි වුණා. මට දැන් අර ඉස්සර වාගේ චෝදනා කරන්න දෙන gati අඩුයි. මම එන මොකක් හරි ආහාර කරලා මම භාවනා කරනවා. ඒ වගේම මම ඉඳ ගන්නකොට මට අතනම ඕනේ, මේකම ඕනේ, ඒකම ඕනේ කියන අයිතිවාසිකම් නැහැ. ලැබිච්ච තැනින් මම කරගෙන යනවා කියලා. ඒ මනුස්සයා යම් ප්‍රමාණයකට සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඇති කරගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ඒ මනුස්සයාට පේනවනම් අනික් කට්ටිය තාම චෝදනා කරනවා. අනික් කට්ටිය අයිතිවාසිකම් ඉල්ලනවා. ඒගොල්ලෝ පහත්. මම උසස් කියලා. අනේ එතන ඇති වෙන ඒ භාවනාවේ සාර්ථකත්වේ හරහා සීලයේ සාර්ථකත්වේ හරහා පවා අනුසය කෙලස් පෝෂණය ලබන ඒකක් දැක ගන්න පුළුවන් දවස. අන්නේ මනුෂයා සත්පුරුෂය. විශේෂයෙන්ම සත්පුරුෂ දූතේදී සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් භාවනා කරන වෙලාවේදී අනික් පිරිසට වැඩිය මම සීලවන්තයි කියලා අනික් කට්ටිය දුස්සීලයි කියලා ඒ අතින් මම උසස් කියලා අනික් කට්ටිය වහක් කියලා හිතුවනම් ඒත් අසත්පුරුසයි කියලා. තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කියනවා මම පළවෙනි ධ්‍යානෙ ඉපයුවා. මෛත්‍රික කීප දෙනෙක් භාවනාටව කාටවත් බැරි වුණා. මම නන්නේ මම නම් පළවෙනි ධ්‍යානෙ වල මම උසස්. ඒගොල්ල පහක් කියලා හිතුවනම් ධ්‍යානෙ ලැබුවත් අසත්පුරුසම තමයි. මොකද ඒ මාන්නෙන් කවදාකවත් තැනකට යොමු කරවන්නේ සාර්ථකත්වයේ ඇත්ත තමයි. ඒක බොහොම අමාරු දෙයක් ලැබලා තියෙන මොහොත ඒත් එක්කම උපදින අනුන්ට වැඩිය බම උසස් අනික් කටි පහත් කියලා හිතන ඒ කාමච්ඡන්දේම හේවණල්ලක් තමයි. අනුසය වශයෙන් තියෙන ඒක දැක ගන්න බැරි නම් කාටවත් උදව් කරන්න බෑ. ඒකම කරකැවිලා ගිහිල්ලා ආයෙත් දීසුලියට අහු වෙන්න පුළුවන්. ඒ නිසා සීල මට්ටමේ අපිට වැරද්ද නිවැරද්ද තේරුම් ගන්න වෙනවා. සතුම් මැදිමින් වැන් වෙන්න වෙනවා. හොරකම් කිරීමෙන් අපි පුළුවන් ප්‍රමාණයෙන් වෙන් වෙන්න වෙනවා. ඒ වගේම කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙන්න වෙනවා. නමුත් ඒක ඒ උදැල්ලෙන් අයින් කර තරම් කුණු අයින් කරාට ඉඳගත්තට පස්සේ මේ කාම මිත්‍යාචාර මේ සතුන් මැරීම හොරකම් කිරීම කාම මිත්‍යාචාරය කියන එක හිතවිලි මාර්ගයෙන් එනවා. හීන මාර්ගයෙන් එනවා, රූපක මාර්ගයෙන් එනවා, හිතට මතුවෙන රූප ශබ්ද ගන්ධ වශයෙන් පේනවා. ආනේ කියනකොට අපි ආනාපාන කරන්න බෑ මට හිතවිලි එනවා, ආනාපාන කරන්න බෑ මට කකුල රිදෙනවා, ආනාපාන කරන්න බෑ කවි කියන්න බෑ මැනිකේ උගුර රිදෙනවා කියලා පටන් අරගත්තොත් ඉතින් මේ ලෝකේ කිසිම තැනක් නැහැ භාවනා කරන්න. එහෙම භාවනා මධ්‍යස්ථාන මේ ලෝකේ නැහැ. මම මේ ඕගොල්ලන්ට වැඩි උඟාවක් මම ඇවිදලා තියෙන භාවනා මධ්‍යස්ථාන. හිතාගෙන ඉන්න මේ සියල්ලගෙම අංග සම්පූර්ණ වෙච්ච 100%ක් හරියන ඇත්තන් කියලා කොහෙවත් නැහැ. කොතෙන්ද ගියත් අර හිතේ තියෙන හොල්මන් ටික අරගෙන ගිහිල්ලා තමයි වාඩි වෙන්නේ. ඒ හොල්මන එතනම තියෙනවම තමයි. මේ මහජී කවුද මේ අචංචා ස්වාමීන් වහන්සේ කියනවා
සමහර ඉන්න ජාත්‍යන්තර යෝග අවචරය වැඩිම අර භාවනා මධ්‍යස්ථානේ මේ භාවනා මධ්‍යස්ථානට ඒ භාවනා වාසේ මේක ගිහිලා හැම එකේම තියෙන වැරදි කතා කර කර ඉන්නේ මං අතින්ද ගිහිලා තියෙන අයියෝ එතන ඌව මොනක්වත් නැහැ ඒක හරිනම් මම මෙතනට යනවා එතන ගියාට පස්සේ අයියෝ මම ගිහිලා තියෙන මං කරලා තියෙනවනේ එයා කියනවා තමන් යන ගමම් මල්ලේ බලු බෙත්තක් තිබ්බොත් යන යනතර ගඳයි ඒ මොකද තමන්ගේ මල්ලේ තියෙන්නේ මේක නිසා යන යනතන වැරදි කියන මනුස්සයාගේ ගමම් මල්ලේ තියෙන අසුචි පිටක් වගේ තමයි කියලා තියෙනවා ඇතුලේ තියෙන වැරදි ටික තමයි පේන්නේ කවදාකවත් අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථාන නැහැ නිසා තියෙන එකේ තමන්ගේ ඉවසීම පොඩ්ඩක් ඉදිරිපත් කරන තමන්ගේ උපේක්ෂාව ටිකක් ඉදිරිපත් කරන මේක කරන්න බැරි නම් හැමදාම චෝදනාවක් තමයි. ඒකට සරුවත් යනවා කියන්නේ අසප්පුරුෂ කියන වචනේ පාවිච්චි කරනවා. එනිසා දවසක ඔය කර්ම ගෙවුනට පස්සේ මෝරණ ගති ආවට පස්සේ තේරුම් ගන්නවා මේ භාවනා කරන්න යනකොට පරියන්කේදී අනන්ත අප්‍රමාණ ඒක සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන එක හේව නැලිමතු කරනවා. ඒ ස්ථානේ දෝෂ නෙවෙයි. තමන්ගේ ගිනාපු කර්ම ජව තමන්ගෙන ආපු රුචි අරුචිකම් තමන්ගෙන ආපු පෞරුෂත්ව ලක්ෂණ ඒ පෞරුෂත්ව ලක්ෂණ ටික අඳුනගෙන මම මෙන්න මෙහෙම මිනිහෙක් මම මෙන්න මෙහෙම චරිතයක් කියලා මමය කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කවදාකවත් ආනාපානෙන්වත් පිම්බීම හැකිලිමින් නෙවෙයි ආනාපානය කරන මතුවෙන බාධාවෙන් තමයි තමන් කවුද කියලා අල්ලන්න පුළුවන් ආනාපානේ කරනකොට ඉන දුෂ්කරතාවෙන් තමයි තමන් කවුද අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ දුෂ්කරතාවේ දිහා අර තුන්වෙනි විනිශ්චකාරවරයෙක් වගේ වීඩියෝ කැමරාවක් වගේ බලන්න පුළුවන් නම් ඒක තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණය සංසාරගත ගෙනාපු ලකුණ හොඳට එලි කරලා පේනවා. නමුත් කමඨාන් සුද්ධ කරන වෙලාවක හරි යෝගාවචරයේ මට භාවනා කරනට ප්‍රධානම බාධාව හිතවිල්ලක්. නැත්නම් මට තියෙන මේ වේදනාව එතන මට තියෙන මේ පිටින්ගෙන ශබ්ද ආදි වශයෙන් කියලා එක එකන එක එක බාධාවල් හම්බ වෙනවා ඒව ගැන කතා කරනකොට මූණ අට කරගෙන ඉවත් එක තරහ වෙලා කතා කරන්නේ නිකන් ප්‍රභාකරන් දැක්කා වගේ කවදාකවත් මේක දත යුත්තක් මේක මේ මම භාවනා කරලා හම්බෙච්ච මට ලොකු ලාභයක් මට තියෙන ප්‍රධාන වශයෙන් හිතවිල්ල කියලා අඳුනා ගැනීම සම්මාදිට්ඨියක් වශයෙන් තේරුම් ගන්න බොහොම අඩුයි මට ඉඳගෙන ඉන්නකොට වේදනාව තමයි ප්‍රධාන දේ. ඒ නිසා දහසරයක් වාඩි වුණොත් මට දහ පොළේම නැගිටින්න සිද්ධ වේදනාව සඳහා කියලා වේදනාවට චෝදනා කරන්නේ නැති ස්වරූපයෙන් වේදනාව වාර්තා කරනවා නම් සම්මාදිට්ඨි කියයි. එතන මේ ශබ්ද කරදරේ. නැත්තම් මට උඟක් වෙලාට භාවනා කරනකොට හිත පිට යන්නේ ශබ්ද නිසා කියලා ඒක තේරුම් ගත්තත් ඒකට වෛර නොකර මේ මම කරපු භාවනාව ලැබිච්ච ලොකුම ප්‍රතිඵලය තමයි මට තියෙන ප්‍රධානම ගැටුම මගේ ජීවන ප්‍රධාන ප්‍රතික්‍රියාවකට තේරුම් ගන්න පුළුවන් වුණා කියලා ඒක සතුට සිටින් නැත්නම් උපේක්ෂා සිටින් මධ්‍යස්ථ සිටින් වාර්තාගත කරන්න පුළුවන් නම් ඒක සම්මාදිට්ඨිය කියනවා. නමුත් කමඨාන් සුද්ධ කරන්න ගන්න හුඟව දෙනෙක් කිව්වා උසාවියේ මේ විරුද්ධ පාක්ෂිකෙක් විදිහට වගේ සලකනවා ඒවට වෛර කරන්න කරන්න කෙලෙස් වැඩෙනවා. ඒක නිසා සීල මට්ටමේ විතරක් නෙමෙයි සමාධි මට්ටමේදී හෝ මේ මතුවෙන දේවල් ධර්මතාවයෙන් දැකීම ඇත්තටම සමාධියේ ඉක්මවලා ගිය සතිපට්ඨානයේදී තියෙන ධර්මානුපස්සනාවට වැටෙන කොටස බොහොම ඉහළම කොටසක් හම්බෙන නිසා අල්ලන බැරිකම සාධාරණයි. නැත්නම් මේක භාවනා අරමුණක් වෙනවා කියන එක නොදන්න එක සාධාරණ. නමුත් ඒ සාධාරණත්වයේ තියෙන තාක්කල් තමයි ආදුනිකයේ මෝරච්චන තිගතියක් තියෙන්නේ. කවදා හෝ මේක තේරුම් ගැනීමම තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඒක කායිමත් ආශිර්වාදකින් එහෙම වෙන්නේ නැහැ. ත්‍රිපිටකේ කටපාඩම් කරාට වෙන්නේ නැහැ. දන් දුන්නට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් කාටවත් කියලා වැඩකුත් නැහැ. ටික 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 ඉවසමින් වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්න පුළුවන් ශක්තිය ඉවසා ඉවසලා ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ කියලා. එවැනි කතා කරන මිත්‍රයන් අතෝ ඉඳලා එවැනි සාකච්ඡා කරලා තමන්ගේ හිත ඒකට ලෑස්ති වෙලා ගියොත් ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඉතින් මේක භාවනා කරන අතරෙම නිත්‍යපතා ක්‍රමිකව භාවනා කරන අතරේ මේ දෘෂ්ටිය සකස් වීම. සිදුනේ නැත්තම් ඔච්චර භාවනා කරත් ඒකෙන් තමයි යහ ප්‍රතිඵලයක් ලබා ගැනීම බොහොම කල්යනා. නෙවෙනව නෙවෙයි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා ජීවිතයේදී ඒ විසුද්ධි වාසේ ditthi visuddhi අවස්ථාවේදී
තමයි මේ පුද්ගලයාගේ ඇත්තටම පෞරුෂත්ව ලක්ෂණවල යම් ප්‍රමාණයක නැවත සලකා බැලීමක් වෙන්නේ. ඒ සලකා බැලීමට අපි කියන්නේ කර්මන්‍යතාවය කියලා. එහෙම නැත්නම් නියතමානී ගතිය කියලා, යතහත් පහත් ගතිය කියලා. ඒකට හැප්පිලා කරන්න බෑ. ඒ නිසා සරුවත් චන්සේ සඳහන් කරනවා මේ අවසානයේ ඇති වෙන මේ ආර්ය සම්මා සමාධිය හෝ නැත්නම් ඒක උත්කෘෂ්ඨ මට්ටම හෝ නැත්නම් මේ සම්මා වාචා සම්මා කම්මන්ත කියන මේ සෑම දේකම හැබෑ වෙනසක් සිදු වෙන්නේ සම්මා දිට්ඨිය හරහා. ඒ සම්මා දිට්ඨිය භවනායෙන් ලැබෙන එකක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම සර්වඥ ධර්මයේ ඇසීමෙන් පරතෝ ഘോഷයෙන්මයි ලබන්න තියෙන්නේ. ඒ පරතෝ ഘോഷයට විශාල ඥානයක් ඕනේ. ඒ අතරමැද භවනා කරමින් ඒකට නිදර්ශන සපයන්න ඕනේ. මම මෙතෙක් කර හැපි හැපි හිටියා. දැන් බලනවා ලෑස්ති වෙලා ගිහිල්ලා ආනාපානය આવොත් හොඳයි. ඒ වෙනුවට නීවරණයක් આવොත් ඒත් හොඳයි. පැමිණි දුක් පැණි රහයි කියලා භාවනා කරන්න පටන් අරගත්තොත් ඒ වැඩේට එළඹෙන ඒ ලෑස්තිලා යන ගමනේම පැහැදිලි වෙනසක් ඇති වෙනවා. සූදානම් වෙලා යන්න ඕන. සූදානම් වෙලා නැතුව ගියොත් අපරාධයි. ඒකට ওই නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් නේ සුනාමිය එන වෙලාවේදී ලංකාව කවදාකවත් අත්දැකලා තිබුණේ. මුලදී වලට ගහලා පැයක් ගියා සුනාමිය එන්න ගාල්ලට කවුරුවක් ටෙලිෆෝන් කෝල් එකක් දීලා කිව්වේ නෑ මෙහෙම එනවා භයානක දෙයක් වෙනවා බේරියල්ලයි කියලා. ඊටත් පැය ගානකට පස්සේ ගියා කොළඹට එන්න කවුරුවක්වත් දන්නේ නෑ 50000ක් ඉවරයි. එක්ක චිත්තක්ෂණයට ඉස්ලා කවුරු හරි දැනගෙන හිටියන මෙහෙම සුනාමි කියලා එකක් තියෙනවා ආපු ගාම මේක දැනුම් දෙන්න ඕනේ ලාම් කරන්න ඕනේ කියලා 50000න් අඩු ගානේ 45000ක්වත් බේරෙන්න පුළුවන්. ඒ ජපානයේ වෙනමම මුහුදු වෙරළ තියෙනවා. ඒ මුහුදු වෙරළට මිනිස්සු ගෙනියලා ඒගොල්ලෝ සුනාමිය ඇති කරලා පෙන්නනවා. ඇති කරලා පෙන්නනකොට ලාම් එකක් දෙනවා. ඊට පස්සේ කියනවා මේ ලාම් එක ආවොත් මෙන්න කරන්න ඕනේ වැඩේ කියලා. හරියට අපි ওই ෆැක්ටරිස් වල තියෙන ෆයර් ඩ්‍රිල් එක වගේ පුරුදු කරලා තියෙන නිසා ඒ රටේ සුනාමි නිතර එන නිසා පුහුණු කරලා තියෙන නිසා ඒ පොඩි එකා පවා දන්නවා ඒක එනකොට දුවන්න ඕනේ කියලා. ඒ මොකක්වත් නිසා නෙවෙයි පෙර දැනුම. මේ ਸਰුවචනාංශයේ සම්මාදිට්ඨිය සඳහා උන්නාංශයේ ගමන් කරපුවේ භෝෂත්ත කාලෙදී විචිව පෙන්ලා ගිහිලා තියෙන මේක ඔබ දැනගෙන හිටියොත් ඒක ආරක්ෂක යන්ත්‍රයක් වෙනවා. හැබැයි දැනගෙන ඉන්න ගමන් තමන්ගේ අත්දැකීම් භාවනා අත්දැකීම් මේකට යොද යොදා මේ සම්මා දිට්ඨිය සහිත වුණොත් මේ භාවනා ගමන විනෝදාංශය. සම්මා දිට්ඨිය රහිත වුණොත් කටුකොහලක්. චෝදනාවක්. අයිතිවාසිකම් සඳහා හටන භාවනා ලෝකෙත් ගැටු. ඒ නිසා මේ දෙකේ එකිනෙකට අත්තර කරගත්තොත් දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ දන්නයි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. එමන්චා ප්‍රථමයෙන්ම මේ දිට්ඨිය හදාගන්න. කියන්නේ වැරදි දිට්ඨියකටපත් වෙන්නේ නැතුව මිත්‍යා දිට්ඨියට අනුපගම්මපත් නොවි. දිට්ඨිංච අනුපගම්ම සීලවා. යා සීලක පිහිටන්න ඕනේ. ඒ සීලේදී කාමිත්‍යාචාරය ආදී සතුම් මෙරිම ආදී හොරකම් කරලා දේවල් නොකර අතාරිනවා. මොකද ඒක භාවනාවෙන් කරන්න බෑ. සීල කියන්නේ ගොරෝසු වැඩක්. ගොරෝසු කෙලෙස් කායින් කරන්න තමයි වග වෙනවා. ඒ බයකට නෙවෙයි. බුදුහාමුදුරු කියනවා දිට්ඨින් චනුපගම දර්ශනින සම්පන්න හොඳ දර්ශනයක් තියෙනවා තමයි ඉස්සරහට මම මේ විදිහට ලෑස්තිලා ගියොත් කාමච්ඡන්දේ තියෙද්දිත් මට මේක බලන්න පුළුවන් වෙයි. ව්‍යාපාදේ තියෙද්දිත් මම මේකට ලෑස්තිලා ගියොත් මට මේක කවදා හරි බලන්න පුළුවන් වෙයි. ඒ සඳහා මම ආනාපානේ වංගුවට ගත්තට මට එන නීවරණයක් බලන්න පුළුවන් වෙයි. නිදිමත සැකය අතීතයේ පිළිබඳ පශ්චාත්තාපය උනත් බලන්න පුළුවන් වෙයි කියන ඒ පෙරදැක්ම ඇතුව යනවනම් ඒ යෝග අවතරණ බාලදක්ෂ ව්‍යාපාරය වගේ සූදානම් ශරීරෙක යන්නේ. ඉතින් සමහර පරියංකව තියෙනවා භවනා කරනකොට දවසේ සමහර පරියංක යන්නෙම ජයග්‍රාහී හැඟීමෙන්. හොඳට සක්මන හරියනවා වාඩි වෙනකොටම සමන්න හොඳට පට්ටලේ හොඳට හිටිනවා වාඩි වෙන්න පුළුවන්. භවනා කරන යනකොට ගොඩ වෙලාවක් යනකම් හොඳට ආනාපානෙ හිටිනවා. ඒ කියන්නේ නීවරණ නැතුව නෙවෙයි. ඒ ඉනේන නීවරණට හොඳට මුහුණ දෙනවා. සමහර පරියන්ක තියෙනවා ඉඳ ගත්ත ගමන් පුදුමාකාර වේසයි වේදනයි නීවරණ යටපත් වෙනවා නීපන්නොලින් යට නීවරණ තමන් යටපත් කරනවා අරමුණ එන්නේ නැහැ. ඉතින් යෝගාවචරය තුනට පළවෙනි පරියන්කේ හොඳයි දෙවෙනි එක නරකයි කියලා. ඇත්තටම විපස්සනා වෙන්නේ දෙවෙනි පරියන්කේ. ඒ බාධක තියෙද්දි තමන්ගේ මුණදෙන ගතියෙන් තමයි ඇති කරන්නේ. ඒක සඳහා ධර්මදේශනාවට අහුම්කම් දෙන්න ඕනේ. ධර්ම සාකච්ඡා වලට අහුම්කම් දෙන්න ඕනේ. කමඨාන සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරමින් ඒ සූදානම් විලා යන ගතිය
ඒකමයි මේ සම්මාදිට්ඨිය කියන එක සඳහා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දස්සනා පහතබ්බා කියලා දැකීමෙන්ම යහ දැකීමෙන්ම කෙලස් දුරු කරන්න පුළුවන්. ඒක හරියට අර වීඩියෝ ක්ලිප් එක බලලා තමයි මේ වැරද්ද මේකයි හරිය මේකයි කියලා ක්‍රිකට් වල තීරුම් ගන්නවා වගේ දැකීමෙන්ම කරන්න පුළුවන්. ඒ සඳහා සර්වඥාන්ස කරන්න උදව්වක් නැහැ. සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා යෝගාවචරයයකට ලෑස්තිලා යනවා නම් ඇත්තටම යෝගාවචරය කියන ඔය වැරදුණයි කියන තැන්වල ගොඩාක් ලස්සන ධර්මතාවය මතුවෙනවා. ප්‍රතිවට අගේ ආඩම්බරේ දන්නේ නැති නිසා පශ්චාත්තාප වෙලා ඒ ගුරුවරයා තාරිනවා, කමඨාන තාරිනවා, භාවනා මධ්‍යස්ථාන අතහැර විදිනවා. නමුත් එතනදී තමයි අපිට මේ දුක්ඛ සත්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන නිසා ඉවසන්නා නිවන් දකි. හැකි තාක් මේ ධර්ම කොටස තියාගෙන පැමිණෙන හැම දෙයකින්ම සීල මට්ටමින් හෝ සමාධි මට්ටමින් හෝ ප්‍රඥා මට්ටමින් නීවරණයක් වුණත් කමක් නැහැ. ආපිලාදී ඒ හරහා ශ්‍රද්ධා විරිය සත් සමාධි ප්‍රඥා දිනු කරන්න නම් ඒ සඳහා සූදානම් වෙච්ච ඒ සඳහා ලෑස්ති වෙච්ච සමාධිත්‍යක් අවශ්‍යයි. ඒ නිසා මුතුක් මේ ධර්ම දේශනා පැයකමාරක් පමණ කාලයක් පැවැත්තුවා. ඒ සියලු කාරණා තමයි මෙතෙක් කරලා තියෙන අත්දැකීම් වලට සම්බන්ධ කරලා හැම පරියන්ඛයකදීම අනවශ්‍ය අවස්ථාවාදී ප්‍රාර්ථනා නෙවෙයි පැමිණෙන දෙයට මම මුණ දෙනවා. ඒකේ ඇති හැටිය දකින්නවා කියන සම්මාදිට්ඨිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.